साधु साधु नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदातिशरण शरणयामि। साधु 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 तिरुवन शरणाई। तिरुवन මරණයට පෙර මේ ගැන සිතන්නේ වැඩසටහනේ පළවෙනි අදියර මහත්මයා, එහෙනම් මේ වැඩසටහන පටන් ගන්න කලින් මම ප්‍රශ්නයක් අහන්න මුලින්ම ඔබතුමාගෙන්, මේ බුද්ධ ශාසනය කොහොමද, කවුරු සඳහාද මේ බුද්ධ ශාසනය? මෙහිමයි පින්වත් මහත්මය, මේ ඔය ප්‍රශ්නේ ඇහෙන්නේ ඔබතුමාට ඔය ප්‍රශ්නේ අහන්න හිතුනේ හේතුවක් නිසානේ. දැන් මේ වර්තමානයේ බුද්ධ ශාසනය කියලා, බුද්ධාගම අදහනවා කියලා යම්කිසි වැඩපිළිවෙළවල් තියෙනවනේ මේ රටේ පේන්න. ඒවා නානා ප්‍රකාරයි. බුද්ධ ශාසනයක් තියෙන්න ඕනේ මොකටද? බුද්ධ ශාසනයට ඇතුළත් වෙන්න ඕනේ මොකටද? බුද්ධ ශාසනයේ අරමුණ මොකද්ද? බුද්ධ ශාසනයකින් බලාපොරොත්තු වෙන්න ඕනේ මොකද්ද කියන කාරණේ පිළිබඳව වර්තමානයේ හරියාකාර මේ බෞද්ධයි කියන පිරිස තුළ හරි අදහසක් නැහැ. ඉතින් ඒක ওই ප්‍රශ්නේ කාලෝචිතයි කියලායි මම පළවෙනියෙන් කල්පනා කරන්නේ. මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඉස්සෙල්ලා පින්වත් මහත්තයෝ, දැන් මම ගිහියෙක් නේ. දැන් මම ඕකට උත්තරයක් දුන්න හැටිය සමහර පින්වත් ස්වාමින් වහන්සේලා, ගිහි පින්වුතුන් මේ ප්‍රශ්න ඇති කරගන්න පුළුවන්. එනිසා මම පළවෙනියෙන්ම මේ වර්තමානයේ වැඩ ඉන්න සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා, මේවැනි කාරණයකට උත්තර දෙන්න මං වගේ ගිහියෙකුට මේ උත්තර දෙන්න ගියාම මට නිදහස් සාරකට මේක උත්තරේ දෙන්න ඕනේ. ඒ නිසා මේ පින්වත් ස්වාමින් වහන්සේලා මං ගැන අමනාපකමක්, අහිතවත්කමක් ඇති කර ගන්න එපා. මේ මම බුද්ධ ශාසනයට ආදරින් මේ කාරණේ කියන්නේ. වර්තමානයේ හුඟක් ස්වාමින් වහන්සේලාට මගේ හිතේ ආදරයක් ඇල්මක් තියෙනවා. මේ ඒ අර අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයෙන් පැවතගෙන ඉන ආර්ය මහා සංඝරත්නය කියලා හිතාගෙනමයි මම උන්වහන්සේලාට සලකන්නේ, වන්දනා කරන්නේ, පැම්පු ටිකක් පිළිගන්නන්නේ, ගිලම්පස ටිකක් පිළිගන්නන්නේ, මේ දානෙ පිළිගන්නන්නේ. ඉතින් මේකෙදි මේ කාරණා කටයුතු සාකච්ඡාවේදී යම්කිසි අපහසුතාවයකට ලක් වෙනව නම් පින්වත් ස්වාමින් වහන්සේලා, ගිහි පින්වතුන් මට සමාව දෙන්න කියලා මම පළවෙනිින් ඉල්ලනවා. මොකද මේක මේ මරණයට පෙර මං කල්පනා කළා, මගේ මරණයට පෙර මට කියන්න දෙයක් තියෙනවා නම්
එක මේ බුද්ධ ශාසනය වෙනුවෙන් කියල යන්ට ඕනේ. මම මහා ලොකු ධර්මාචාර්ය වරයෙකුත් නෙමෙයි, විශාල උගත්කමක් තියෙන කෙනෙකුත් නෙමෙයි. මම සාමාන්‍ය මේ මධ්‍යම පන්තික බුදුහාමුදුරු සරණ ගිය ගිහි කෙනෙක්. එතෙන්දී මේ කරණය විග්‍රහ කරනකොට අපි ඉස්සෙල්ලම බලමු බුදුරජාණන් වහන්සේ මේ කාරණයට කොයි වගේ පිළිතුරක් දීලා තියෙනවද, අපිට ත්‍රිපිටකයෙන් මේ වගේ කාරණයකට උත්තරය සපය ගන්න පුළුවන්ද? එතකොට සංයුක්ත නිකායේ දෙවෙනි කොටසේ අභිසමයේ සංයුක්තයේ ඉපදීම ගැන වදාළ දෙසුම්. භාග්‍යවතුන් වහන්සේ ඉපදීම ගැන වදාළ දෙසුම ජාති සූත්‍රය. මේ ජාති සූත්‍රයේ මෙන්න මෙහිමයි කියවෙන්නේ. පින්වත් මහණෙනි, ඉපදීම ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා. ඉපදීම ගැන ඉපදීම ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා. නොදක්නා කෙනා විසින් යථාභූත ඥානය ලබා ගැනීම පිණිස ශාස්ත්‍රූවරයෙක් සොයා යා යුත්තේ. අන්න ශාස්ත්‍රූවරයෙක් සොයා යා යුත්තේ. එතකොට පින්වත් මහත්මයා, මේ ධර්මය තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන. එතකොට ඉස්සෙල්ලම බෞද්ධයෝ කල්පනා කරන්න ඕනේ, මේ ශ්‍රී සද්ධර්මය තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නම් වූ එකම ශාස්ත්‍රුන් වහන්සේ මුල් කරගෙන. එතකොට මේ ශාස්ත්‍රුන් වහන්සේ සොයා යා යුත්තේ මොන අරමුණකින්ද? ඉපදීම ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා, නොදක්නා කෙනා විසින්. ඊළඟට කතා කරනවා යථාභූත ඥානය ලබා ගැනීම පිණිස. මොකක් ගැන යථාභූත ඥානේද? ඉපදීම ගැන. මොකක් ගැනද? ඉපදීම ගැන. එතකොට ඉපදීම ගැන මේ පියවි හැන් පේන එකක් දැනගන්නද දැකගන්නද බුදුහාමුදුරු සරණ යන්නේ? නෑ. ඉපදීම ගැන යථාභූත ඥානින් දැනගන්න දැකගන්න. බලන්න හුඟක් වැදගත් තැනකට මේ ප්‍රශ්නේ ඉන්නේ. මහත්මයා, එතකොට මට ඒ ගැන ඔබතුමාගේ ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්ද? පුළුවන්. හොඳයි. මහත්මයා, ඔබතුමා කිව්වාගේ ඉපදීම කියන එක අපි හැමෝම දකින්න දෙයක්. දකින්න. හැමෝම ඇස් දෙකින් දකින්න, නම ඉපදෙන එක අපි දකිනවා. එහෙනම් මේ ඒ ඉපදීම ගැන වෙන්න බෑ මෙතනදී කතා කරන්නේ. මේ ඇස් දෙකින් පේන ඉපදීමට වඩා ඔබට කිය දෙයක් ගැන මෙතන තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. මොකද්ද මේ ඉපදීම කියලා ඔබතුමා තේරුම් කරලා දුන්නා? ඔව්, මෙහෙමයි. දැන් මේ මේ කාරණේ බොහොම හිමින් ලියා ගන්න ඕනේ. දැන් මේ අපිට පේන ඉපදීම ගැනම, මේ ඉපදීම ගැනම අපිට නොපෙනෙන පැත්තක් නොදකින පැත්තක් තියෙනවා. ඒ නොපෙනෙන පැත්ත නොදකින පැත්ත පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ ඥාන දර්ශනයෙන් සොයාගෙන දේශනා කරලා වැඩපිළිවෙලක් තියෙනවා. හැබැයි ඒ වැඩ පිළිවෙල අපි තුලින් දැක්කේ නැති නිසා අපිට තාම විශ්වාසයක් ගොඩනැගිලා නැහැ ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ඇත්තද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අපිට නොපෙනෙන දෙයක් මේ ලෝකෙම ඉපදීම ගැන තියෙනවා. ඒ ඒ ඒ කොටස දැනගන්න නම් යථාභූත ඥානය ඇති කරගන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතන මේ යථාභූත ඥානය කියලා පෙන්නුවේ. ඒ කියන්නේ එතකොට මේ පියවි හැ ඉක්මවා ගිය එකක්. පියවි සිහිය ඉක්මවා ගිය එකක් තියෙනවා මේක ඇතුලේ. දැන් අපි කවුරුත් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේට පුබ්බේ නිවාසානුස්සති ඥානය තිබුණා. එතකොට සත්වයාගේ ගෙවාගෙන පැමිණි සංසාර ගමනක් තියෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දැකලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ චුතූපපාත ඥානය තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දන්නවා, දකිනවා සත්වයන් කර්මානුරූපව චුත වෙලා ආයි උපදිනවා කියලා. මෙන්න මේ ඇතුල් පැත්ත නොදන්න ඒ බුදුරජාණන් වහන්සේගේ ඥාන දර්ශනයෙන්
දැකපු ටික නොදන්න පිරිස කල්පනා කරනවා මේ ඉපදීම කියන එක මෙතනින් ඉවරයි. කර්ම කර්මඵල කියලා දෙයක් නැහැ. ඒ නිසා ඉපදිච්ච එකේ පුළුවන් තරම් සතුටින් ඉඳලා මියෙදෙනකන් සතුටින් ඉන්න ඕනේ. ඒකටයි මේ උත්සාහ කරන්නේ. එතකොට මේ ජාතිය ගැන ජාතිය නිකන් උපන්නා නෙමෙයි. පෙර සකස් කරගත්ත දෙයක් නිසා පටිච්ච සමුප්පන්නව ඉපදුනා. දැන් අද වර්තමානයේ කල්පනා කරන්නේ මේ හඳහනේ නවග්‍රහයින්ට අනුව ඉපදුනා කියලා. නමුත් ඇත්ත හඳහන මේ බෞද්ධයෝ විසින් පිළිගන්න ඕන හඳහන තමයි පටිච්ච සමුප්පාදය. අපි ඒක දෙවෙනුව කල්පනා කරමු. හොඳයි. එතකොට මෙතනදි කතා කරන්නේ මූලික වශයෙන් ඉපදීම ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා නොදක්නා කෙනා විසින් යථාභූත ඥානය ලබා ගැනීම පිණිස තමයි මේ ශාස්ත්‍රවරයෙක් සරණ යන්න ඕනේ. මොකද මේ හේතුව ඉපදිච්ච අය මේ ලෞකික වශයෙන් උනත් බලනකොට පේනවා අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ප්‍රථම ධර්ම දේශනයේ තියෙන ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, වයසට යාම දුකයි, මරණය දුකයි, අප්‍රියං හා එක්වීම දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි, අකමැති දේ ලැබීම දුකයි. කොටින් කිව්වොත් රූප උපාදානය දුකයි, වේදනා උපාදානය, එහෙම නැත්නම් රූපයකට බැඳිලා යාම දුකයි, වේදනාවකට බැඳිලා යාම දුකයි, සංඥාවකට බැඳිලා යාම දුකයි, සංස්කාරවලට බැඳී යාම දුකයි, විඥාණයන්ට බැඳී යාම දුකයි. කොටින් කිව්වොත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට එහෙම දැක්කට, එහෙම මේ ලෞකික පියවිපු සිහියකින් දැක්කට මේ ජීවත් වෙලා ඉන්න පිරිස, මේ ජීවත් වෙන සත්වයෝ, අපි කියමු තිරිසං සතෙක් වේවා, මිනිසෙක් වේවා, අපේ පියවිය හැට පේන මට්ටමින් බැලුවත් ඉපදීම දුකයි. එතකොට මේක මෙතනින් අවසන් වෙන එකක් නෙමෙයි. මේක මේ ජීවිතේ පටන් ගත් එකකුත් නෙමෙයි. එහෙනම් මෙතන තියෙනවා සංසාරයක් කියලා එකක්. මෙතන තියෙනවා සංසාරයක් කියලා එකක්. සංසාරය කියන්නේ මේ සත්වයන් ඉපදී ඉපදී මෙරි මෙරි යන ගමනක් තියෙනවා. එහෙනම් මේ ඉපදීම දුක නම් ඉපදීම නිසාම අනිකුත් සියලු දුක් හට ගන්නවා නම් ඉපදීම නිසාම සියලු දුක් හට ගන්නවා නම් මේ ඒ ඉපදීම නතර කරගන්න වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ බුදු වෙන කාලේ සොයමින් හිටියේ. ඒ කාලේ ආගම් 64ක් තිබුණා. එතකොට ඒගොල්ලෝ කල්පනා කරා මෙන්න මෙහෙම තමයි විමුක්තිය හොයාගන්නේ කියලා නානා ප්‍රකාර වැඩපිළිවෙළවල් වල යෙදිලා හිටියා. දේවතුමා බැලුවොත් මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මේ කුක්කුරවතී සූත්‍රය. ඒගොල්ලෝ බලනවා මේ විමුක්තිය නිදහස් වීමට. ඒගොල්ලෝ බලවෘතයේ සමාදන් වෙලා හිටියා. ගොංගෘතයේ සමාදන් වෙලා හිටියා. ඉතින් ඔය වගේ වෘත සමාදන් වෙලත් ඒගොල්ලෝ බැලුවේ මේ මොකද්ද සත්‍ය? භාග්‍ය මේ සිද්ධාර්ථ තවසත් හොයාගෙන ගියකනේ. කිං සත්‍ය ගවේසි, කිං කුසල ගවේසි කියලා හොයාගෙන ගියේ. ඒ මොකද මේ නිදහස් වෙන වැඩපිළිවෙලක් හොයාගෙන ගියේ. ඒ කියන්නේ මතයක් තිබුණා මේක මේ සංසාරයක්, එහෙම නැත්නම් මේක පළවෙනි උපත නෙමෙයි කියන හැඟීම කාලයක් තිස්සේ සමාජය තුළ තිබිලා තියෙනවා. නැත්නම් කොහොම එකක් හොයාගෙන යන්නේ? ඒ කාලෙත් විමුක්තිය හොයන පිරිසක් හිටියනේ, ධානලාභිය හිටියනේ. සිත දියුණු කරන්න ඕනේ කියලා හැඟීමක් ඒ කාලේ තිබුණනේ. ඒකනේ බෝසතාණන් වහන්සේ කාලය, දීපය, දේශය, කුලය, මව බලලා පහළ වෙන්නේ. දැන් අද වගේ කාලෙක මේ එහෙම එකක් නැහැ. අද හදන්නේ මේ විඳින්න. දැන් උගන්වන්නේ එහෙමනේ. විඳවන්න නෙමෙයි, විඳින්න. එහෙමනේ දැන් කියන්නේ. දැන් අපිට කියනවා මේ
ඔය 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 කාරණා ඔක්කොම මේ මේ නෙගටිව් බණ. ඔබතුමාට ප්‍රශ්න යොමු කරන්න ඉදි මහත්මයා, දැන් පොසිටිව් බණ නෑ. දුක ගැනම කියද්දි මේ පංච උපාදානස්කන්ධයම දුකයි කියද්දි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දුක ගැනමනේ කතා කරන්නේ, ජීවිතේ සතුටක් නැද්ද කියලා. සතුටක් තියෙනවා. එහෙමයි. සතුට විඳින හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. එහෙමයි. හැබැයි ඔය සතුට නෙමෙයි. ඔය తాවකාලික සතුට නෙමෙයි. නිරාමස වූ සැප විඳින විදිය කියලා දීලා තියෙනවා. ඒක නවී ක්‍රමයෙන් එනවා. හොඳයි. ඈ එතකොට දැන් මේ අර 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 ප්‍රශ්නේ මොකද්ද? අර ප්‍රශ්නේ බුද්ධ ශාසනය කොහෙටද? එතකොට බුද්ධ ශාසනය කොහෙටද කියලා තියෙන්නේ මේ ශාස්ත්‍රෝන් වහන්සේ සරණ යන්නේ මේ සසරින් නිදහස් වෙන්න. මේ වැඩපිළිවෙලේ අදහස විමුක්තිය. නිදහස. නිදහස තමයි හොයාගෙන ගියේ. නිදහස හොයාගෙන ගියේ. එතකොට නිදහස් වීමක් ගැන අදහසක් තිබුණා ඒ කාලේ. එතකොට නිදහස් වීම තමයි මේ හොයාගෙන ගියේ. එතකොට හැඟීමක් තිබුණා ඒ කාලේ ජන සමාජය තුළ මේ ඉපදීමෙන් හටගන්න මේ සියලු දුක් තියෙනවා. මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා හැඟීමක් තිබුණා. ඒක තමයි මේ නිදහස හොයාගෙන ගියේ. එහෙනම් මෙතන පෙන්නන්නේ මේ ඉපදීම ගැන හොඳාකාරව යම්කිසි කෙනෙක් දන්නවනම් දකින්නවනම්. එතකොට ඒ නිසයි මේ ඉපදීම ගැන නොදන්න කෙනා නොදකින්න කෙනා විසින් එහි ඇත්ත පැත්ත යථාභූත ඥානෙ ඇති කරගෙන ඉපදීම ගැන දැනගන්න දැකගන්න ඉපදීම ගැන හරියට දැනගන්න කෙනා දැක ගන්න කෙනා ඉපදීම ගැන දැන ගන්න කෙනා දැක ගන්න කෙනා තමයි ඒ ඉපදීම ගැන කලකිරෙන්නේ. ඒ ඉපදීම ගැන කලකිරිච්ච කෙනාට තමයි මේ බුද්ධ ශාසනයේ තුලින් නිදහස ලැබෙන්නේ. එතකොට මෙතන සම්පූර්ණම විමුක්තියක් ගැන අදහසක් ඇති කෙනෙක් සසරක් තියෙනවා. මේ ගෙවාගෙන පැමිණි සංසාරික අපි ඉන්නවා. මේක පළවෙනි උපත නෙමෙයි, මේක අවසන් උපතක් නෙමෙයි. මේ ගෙවාගෙන පැමිණි සංසාරේ නැවත නැවත ඉපදීපදී යන්ට සිද්ධ වෙනවා. දොඩ මෙතන අපි නොදන්නා කමින් අපතුලම පටිච්ච සමුප්පාදය නම් වූ සකස් වීම සිද්ධ වෙනවා. මෙන්න මේ සකස් වීම අහෝසි කරගන්න වැඩපිළිවෙලක් තියෙනවා. සකස් වීම අහෝසි කර ගැනීම කියන්නේ ඉපදීම සකස් වීම අහෝසි කරගන්න වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට ඉපදීම සකස් වීම නැති කරගන්න නම් ඉපදීම අවබෝධ කරන්න ඕනේ. ඒ අවබෝධ කරන එක තමයි යථාභූත ඥාණයෙන් කරන්නේ. එතකොට අවබෝධයක් කරා යන එක තමයි මේ දන්න කෙනා දකින කෙනා වෙනවා කියලා. එතකොට එහෙනම් අපි ඉපදිලා හිටියට අපි ඉපදීම ගැන දන්නේ නැහැ. අපි ඉපදීම ගැන දැකලා නැහැ ඇත්ත පැත්ත. මේ යථාභූත ඥාණයෙන් තමයි ඔය ඉපදීම ගැන දකින්නේ. එහෙමනම් අද වර්තමානයේ තියෙන්නේ මොකද්ද කියලා ඔබතුමාට තේරුම් ගන්න පුළුවන් සමාවෙන්ට ඕනේ මේ අහගෙන ඉන්න පිරිස. අද වර්තමානයේ මේ නිවන් දකීමේ අදහසක් සසර ගමන කෙලවර කරන අදහසක් තියෙනවාද කියන එක නම් අපිට සැකයක්. බහුතරය මේ සම්පූර්ණ ලෞකික කාම භෝගී ජීවිතය තව තවත් කාමය වැඩි කරගන්න අයදීමක් කරන කාමය ලබා ගන්නා වූ යාඥා පොලක් කරගෙන උතන කාමය අයදින්නේ. අද සමාවෙන්න ඕනේ මේ කාරණා පෙන්වලා දුන්නට. අද පන්සලකට ගිහිල්ලා බෝධි පූජාව කින් බලාපොරොත්තු වෙන්නේ දරුවෝ නැති අයට දරුවෝ ලබන්න. විවාහ නැති අයට විවාහ ලබන්න. ධනෙ නැති අයට ධනෙ ලබන්න. විභාග පාස් නැති වෙච්ච අයට විභාග ලබන්න. ඒවේ ප්‍රතිඵල ලබන්න. මේ කම් සැපමයි හොයන්නේ. ඒතර බුද්ධාගමේ පරමාදර්ශය වෙන එකක්. බුද්ධ ශාසනයේ තියෙන්නේ මේ
ඒකෙ පැහැදිලිවම පෙන්නලා දෙනවා ඉපදීම දුකයි ලෙඩවීම දුකයි වයසට යාම දුකයි මරණයට පත්වීම දුකයි. එතකොට මේ ඉපදිච්ච නිසයිනේ මේ ටික ඇති වෙන්නේ. එපිට ඉපදිච්ච කෙනාට කැමති දේ ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ යාඥාවකින් ඔබ ලැබෙන්නේ නැහැ. දැන් බෝධි පූජාව යාඥාවක් වෙලා. සත්‍යක්‍රියාවක් නෙමෙයි යාඥාවක්. දැන් සත්‍යක්‍රියාව කියන එක නැහැ. ඒ ඒ ඒ හිඳ තමයි මම අර මුල් වෙලාවෙම මේ මේ පොත නිර්මාණය කළේ. විසරණයේ රැකවරණය ලැබමු සත්‍යක්‍රියා කරමු යාඥාන කරමු. මුළු බුද්ධ ශාසනයේම තියෙන සත්‍යක්‍රියා කරන්න කියලා. එතකොට ඒක ඉල්ලීමක් නෑ යාඥාවක් නෑ. මේක මහත්තයා මේක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මං කිව්වනේ මේ කාමයේ අයදින තිප්පලක් වෙලා කියලා මේ. එතකොට ඇයි එහෙම කියන්නේ තරහටද? දොර කාමයමයි බලාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ප්‍රථම ධර්මදේශනයේම දේශනා කරනවා මේ දුක වෙනස් කරන්න බෑ. ඒක ආර්ය සත්‍යයක්. ඒක සත්‍ය ඥානයක් වශයෙන් අවබෝධ කළා. සත්‍ය ඥානයක් කියන්නේ ඒක දෙවියෙකුට බ්‍රාහ්මණයෙකුට ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට වෙනස් කරන්න බෑ. එහෙනම් දේව පූජාවක් තියලා බෝධි පූජාවක් තියලවත් බෑ මේක වෙනස් කරන්න. දැන් මේක ගොඩ නැගිලා තියෙන අමුතු විදියේ සංකල්පයක්. එතකොට මේ කාමයේ අයදිනවා. ඉතින් මේ අනිත් කල්පනාව බුදුරජාණන් වහන්සේට බෝධිය පිහිට වුණා කියලා ඇඟීම. ඒක සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටියක්. බුදුරජාණන් වහන්සේට බෝධිය පිහිට වෙන්නේ නැහැ. දැන් බලන්නකෝ මේ සමාජගත වුණේ කොහොමද මේවා? දැන් මම මේක කියන්න ගියාම මට මඩ ගහයි. මාව ගිනිතියයි මිනිස්සු. ඇදලා පාරට දාලා. අන්න කතෝලිකයෙක් කියයි. අන්න අන්තවාදියෙක් කියයි. නමුත් මේකට හේතුව බුදු ගුණ නමය දන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරුවෙහින් අරන්. චතුරාර්ය සත්‍ය ධර්මය කාගෙන්වත් උදව්වක් නැතුව කාගෙන්වත් පිළිසරණක් නැතුව මාර්යාගේ කරදර මැද්දේ තමන් වහන්සේගේ සොයම්බු ඥාණයෙන් අවබෝධ කළා. එහෙනම් කවුරුත් පිටතට යන්නේ බුදුහන්තුරට. ඒ පරිහරණය කරපු තැන පාරිභෝගික බෝධිය. පිළිමෙට කියනවා උද්දේශක බෝධිය. චෛත්‍යයට කියනවා ශාරීරික බෝධිය. දැන් ශාරීරික බෝධිය අඳුරන්නෙත් නැහැ. පාරිභෝගික බෝධිය අඳුරන්නෙත් නැහැ. උද්දේශක බෝධිය අඳුරන්නෙත් නැහැ. ඉතින් සමාජගත වෙලා තියෙන අදහසක් බුදුහාමුදුරන්ට බෝධිය පිහිට වුණා. මේ ගිහිල්ලා ඉල්ලුවාම බෝධියෙන් සියලු දේ ලැබෙනවා. මහත්මයා මම මෙතනදී යම් කරුණක් මතු කරන්න කැමතියි. අපි දන්නවා ඒ ගොඩක් ඒ අවබෝධය සමාජගත වෙච්ච හේතුව තමයි අපි අහලා තියෙනවා පුංචි කාලේ ඉඳන් අපිට කියලා දීලා තියෙනවා බුදුහාමුදුරෝ බුද්ධත්වයෙන් පස්සේ සතියක් අනිවිසලෝචන පූජාව යෙදුණා බෝධියට ප්‍රතිපකරගෙ. ඒකෝට එතනදී මිනිස්සුන්ට මේ අවබෝධය එන්න හේතුවක් වෙන්නේ ඇති මේ බෝධිය පිළිටුණා කියන එක එතනදී. දැන් බුදුහාමුදුර සත්වශින් අනිමිසලෝචන පූජාව වේදුණා. හැබැයි එතනදී ඇත්තටම ඔබතුමා කිව්ව ආකාරයෙන්ම උනේ පරිහරණය කිරීම පමණයි. ඔව් ඒක මෙහෙම දෙයක් තියලා අපි මතක් තියා. දැන් අපි කල්පනා කරමුකෝ. බුදුරජාණන් වහන්සේ සොයම්බු ඥාණයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥානයක් කියලා අවබෝධ කළා. සත්‍ය ඥානයක් කියන්නේ දෙවියෙකුට බ්‍රාහ්මණයෙකුට ශ්‍රවණ බ්‍රාහ්මණයෙකුට මාරයෙකුට වෙනස් කළ නොහැකි දුක ආර්ය සත්‍යයක්. දුක ආර්ය සත්‍යයක්. සත්‍ය ඥානයක්. ඒක වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. කෘත්‍ය ඥානයක්. අවබෝධ කළ යුතු වූ සත්‍යයක්. අවබෝධ කළ යුතු වූ සත්‍යයක්. ඒ වෙනස් කරන්න බැරි අවබෝධ කළ යුතු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. කෘත්‍ය සත්‍ය කෘත්‍ය කෘත පරිවර්ත තුනයි ආකාර 12යි ද්වාදසාකාර ත්‍රිපරිවර්ත ලෙස අවබෝධ කරන තාක්කල්
සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥාවක් බුදුරජාණන් වහන්සේ ලෝකෙට කරන්නේ. එනම් බුදුරජාණන් වහන්සේ සත්‍ය ඥානියක් ය, කෘත්‍ය ඥානියක් ය, කෘතඥානියක් ය, පරිවර්ත තුනයි ආකාර 12යි ද්වාදස ආකාර ත්‍රිපරිවර්තලි සවබෝධ කළා. ඒ මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය. එතකොට දුක හට ගැනීමට හේතුව නම් වූ සමුදය ආර්ය සත්‍යත් ඔය ආකාරයෙන්ම අවබෝධ කළා. සත්‍ය කෘත්‍ය කෘත. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. ඒ කියන්නේ සමුදයේ ප්‍රහාණය කිරීම. ඒ කියන්නේ දුක් දුක් දුක්ඛ ආර්ය සත්‍ය. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, අපියේහි සම්පයෝගෝ දුක්ඛ, පියේහි විප්පයෝගෝ දුක්ඛ, යම්පින් ජන්න ලැබති තම්පි දුක්ඛ, සංකිත්තේන පංච උපාදානකන්දා දුක්ඛ කියලා අවබෝධ කරනවා. ඊළඟට මේ දුක්ඛ සමුදය. සමුදය කියන්නේ එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාණයට තියෙන ඇල්ම තමයි මේ දුකට හේතුව. ඊළඟට දුක්ඛ නිරෝධ ආරි සත්‍ය. මේ පංච උපාදානස්කන්ධයට තියෙන ඇල්ම දුරු කිරීම තමයි දුක්ඛ නිරෝධ ආරි සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ආරි සත්‍ය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොනවද තියෙන්නේ? දැන් අර ඔබතුමා මුලින්ම අහපු ප්‍රශ්නෙට මෙන්න උත්තරේ එනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් කිම? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ වර්තමානයේ ඔය බෞද්ධ කියන පිරිස බහුලව කරන වැඩපිළිවෙල නෙමෙයි. ඒක වෙනත් සංකල්පවලින් පිරිච්ච වැඩපිළිවෙලක්. ඉතින් සමහර ධර්මදේශක උන්නාන්සේලා ප්‍රකාශ කරලා තිනවා මේ සංකල්පීය දියවලුත් මේ බුද්ධ ශාසනයේ තියෙනවා කියලා. මම මේ ඉන්ටර්නෙට් එකේ දැක්කා සමහර වැඩසටහන් වල. මට හරි දුකයි. මම දැක්කම බුද්ධ ශාසනයේ සංකල්පයක් නෙමෙයි. නිවන් දැකීම පැහැදිලිවම ඉෂ්ට කර ගන්න පුළුවන් දෙයක්. ගිහියෙක් වෙච්ච මම ප්‍රතිඥාව දෙනවා කරන්න පුළුවන්. නිවන් දැකීම ප්‍රායෝගිකයි. එතකොට අපි කතා කරේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඔය කියන විදිහට නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන්ඩ පිවිසෙන කෙනාට කියනවා එහිපස්සික කෙනා. එහිපස්සික කියන්නේ ඇතුළට ඇවිල්ලා. දැන් මේ අලුත් කතාවක් තියෙනවනේ මේ ඇවිල්ලා බලන්න. හරියට නිකන් මේ ඇවිල්ලා දොරකොඩකින් ඇවිල්ලා එබිල බැලුවා වගේ එකක්. එහෙම එකක් නෙමෙයි මේක. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතර කමඨහන වඩන්ඩ එනවනම් එයා ඇතුළට ආවා. එයා අර පිහිටපතාගෙන මේ යමක් ලබා ගන්න මේ බෝධි පූජාවක් කරලා කසාද බැඳපු නැති දුවට කසාදයක් හොයාගන්න. ඒක බුද්ධ ශාසනය නෙමෙයි. මේ ලෙඩ වෙලා දැන් මේ ලෙඩ සනීප කරගන්න දැන් මගේ ළඟට එනවා මේ මිනිසුන්ට. මම ඒගොල්ලන්ට කියන්නේ බුදුහාමුදුරු දේශනා කරපු සත්‍යක්‍රියාව කරන්න. දැන් රතන සූත්‍රය බැලුවොත් අනිකට ඒ තේන සත්‍යේන සුවත්තියොද. දැන් ඒකේ තියෙනවා මේ යම්කිසි මේ සත්‍යක්‍රියාව දිට්ඨ ධම්ම වේදනීයව සැප විපාක ලබන්න යම් ක්‍රියාවක් එතන සිද්ධ වෙනවා විද්‍යානුකූලව. කර්ම කර්මඵල විපාක සකස් වෙනවා. දිට්ඨ ධම්ම වේදනීයම සැප විපාක ලබන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි මේ. ඒතකොට දැන් මේ කර්මානුරූපව හදාගන්න සැප විපාකයක් නෙමෙයි මේගොල්ලෝ ඉල්ලන්නේ. ඉන්ස්ටන්ට් මේ යදලා ඉල්ලනවා. ඉතින් ඒකෙන් උනේ මේ නාමික බෞද්ධයට කිසිම සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක් බලන්නේ නැහැ. ඒ කාරණේ මම තව ටිකක් ඉස්සරහට මේ කතා කරන්න. මට කියන්න ඕනකම තියෙන අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැති අය බෞද්ධ නෙමෙයි. එයා චීවරයක් ඇඳගෙන ඉන්න පුළුවන්. එයා සුදු ඇඳුමක් ඇඳගෙන ඉන්න පුළුවන්. එයා ලස්සනට කතා කරන්න පුළුවන්. බොහොම ලස්සනට ඇවිදින්න පුළුවන්. ඒක බුද්ධ ශාසනය නෙමෙයි. දැන් සමහර වෙලාවට මේ හුඟක් අය අපිට දොස් පවරනවා අපි මේ තදින් කතා කරනකොට.
ඉතින් අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන් දෙන්නේ විමුක්තිය කරා යන්න අදහසක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ මම මේ අවබෝධ නොවිච්ච මට දෙයක් තියෙනවා මේ ලෝකේ. මම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නැහැ. දැන් මම ගැන කල්පනා කරන්න ඕනේ. මානින් අනික් අයට බණ කියන්න ඉස්සෙල්ලා මට රාගය තියෙනවද නැද්ද? තියෙනවා. දැන් මම රාගයෙන් නිදහස් වෙච්ච කෙනෙක් නෙමෙයි. මම බොරු එහෙමනම් කරන්නේ. මට ද්වේෂය තියෙනවද? ඔව් මට ද්වේෂය තියෙනවා. මට මෝහය තියෙනවා. ඔව් මට මෝහය තියෙනවා. ඒතකොට රාග ද්වේෂ මෝහ මට තියෙනවා. මම මේ රාග ද්වේෂ මෝහ නැති කෙනෙක් වශයෙන් රඟපාන එක ඒක මිච්ඡා ආජීවයට අහු වෙනවා. ඒක මිච්ඡා ආජීවය. ওই වේදල්ල සූත්‍ර කියවල බලන්න පැහැදිලිවම මේ ඒ කියන්නේ ප්‍රශ්නෝත්තර ආන මේ සූත්‍ර දේශනා ඔව් වේදල්ල සූත්‍රය එහෙම කියවල බලන්න එතකොට තියෙනවා මේක මිච්ඡා ආජීවය. ඉතින් අර ඉපදීම දුකයි ලෙඩවීම දුකයි මේක මගේ පළවෙනි උපත නෙමෙයි මම මේකෙන් මම මේක විශ්වාස කරලා එනවා. විශ්වාස කරලා ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ අහලා. බුද්ධ දේශ ශ්‍රීමුක දේශනාවල් අහලා ශ්‍රුතවත් වෙලා එනවා මේතනට. හැබැයි තමන්ම මේක දකින්න වෙලාවක් තියෙනවා. තමන්ම මේක දකින්න පුළුවන්. දැන් මම මගේ අත්දැකීම් කියන්න මෙතන අවශ්‍ය නැහැ. නමුත් මට ඒක විශ්වාසයේ ගොඩ නැගෙන විදිහට මට ඒකේ අත්දැකීම් තියෙනවා. මම දන්නවා මට සසරක් තියෙනවා කියලා. මම දන්නවා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම නිසා මට දුක ඇති වෙලා තියෙන බව මට තේරෙනවා. එහෙනම් අවබෝධ නොවුන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාණයට තියෙන ඇල්ම දුරු කරගත්තොත් මම නිදහස් වෙනවා. මේ ධර්මීය ප්‍රායෝගික එකක්. මේ ධර්මයට ඇවිල්ලා කියපු මේ සූත්‍ර දේශනා කියවනකොට එහෙම තේරෙනවා මේව කොහෙන්වත් නොගැලපෙන තැනක් නෑ. මුල මැද අග යන තුන් තැන්ීම අර්ථ සම්පන්නයි සුවක්කාතයි. දැන් ඔබතුමාට මම එක කොටසක් ඇඳලා මේ වැඩසටහනේදී පෙන්නන්නම්. මේ විදිහට කල්පනා කරපු කිසිම ශාස්ත්‍ර කෙනෙක් මේ ලෝකේ නැහැ. අපිට මේ ගලපලා ධර්ම කියවනකොට තේරෙනවා මේ හැම එකම ගැන නිවැරදි විදිහට හොඳ පරීක්ෂණ පවත්තලා බුදුරජාණන් වහන්සේගේ සිත හරියට විද්‍යාගාරයක් වගේ. මේ විද්‍යාගාරය තුළ මේක සම්පූර්ණ පරීක්ෂණේ පවත්තලා තියෙනවා. එතකොට අපිට අලුතෙන් හොයාගන්න දෙයක් නැහැ. ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරනවා ආරියෂ්ඨාංගික මාර්ගයේ විතරයි මගේ එකම විමුක්ති මාර්ගය. මම යන්නේ නැහැ මේ ඉල්ලන්නේ දෙකෙක් කෙනාගෙන්. මං දෙවියන්ගෙන් ඉල්ලන්න යන්නෙත් නැහැ. මම ප්‍රේත භූත කොටසල උදව් ඉල්ලන්න යන්නෙත් නැහැ. මම බෝධියෙන් යාඥා කරන්න යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එදා සම්බුද්ධත්වයට පත් වෙලා කල්පනා කරනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ඩ මේ ලෝකේ කිසි කෙනෙක්ගෙන් පිහිටක් පිළිසරණක් උදව්වක් ලැබුණේ නැහැ. උන්වහන්සේගේ ස්වයම්භුක් ඥාණයෙන්මයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නේ. මේ ලෝකේ යම් දෙවි කෙනෙක් ඇද්ද? මිනිස්සෙක් ඇද්ද? මේ ලෝකේ සත්වයාට එකම සැනසෙල්ල, එකම රැකවරණය, එකම රැකවරණය මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න එක. මේකෙන් තමයි නිදහස් වෙන්න තියෙන එකම තැන. ඒ එවැනි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයක් තමන් වහන්සේගේ නුවණින් අවබෝධ කළේ මේ වජිරාසනයේදීනේ. මේ ලෝකේ කළගුණ සලකන්න කෙනෙක් ඉතුරු වෙලා නැහැ බුදුරජාණන් වහන්සේට. මේ තරම් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුනේ මේ භූමණ්ඩදී. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයට කරන ගෞරවය උන්වහන්සේ ඇසිපිය නොහෙලා සතියක් අනිමිස ලෝචන පූජාවේ වැඩ සිටියා. ඒක තමයි සත්‍ය. එතකොට බුද්ධිමත් මිනිසුන් විසින් මේක කල්පනා කරන්න ඕනේ. මේ පාරිභෝගික බෝධියට ඇසිපිය නොහෙලා මේ වගේ ගෞරවයක් දැක්වේ
අර චතුරාරි සත්‍ය ධර්මය මුල් කරගෙන. දැන් වර්තමානයේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මගව හඬ පටේ තියෙනවා. කවුරු හරි කතා කළොත් මං කියනවා. පෙන්නල දෙනවා. මේ ගිහියෝ නම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම ඉලක්කයක් දීලා නැහැ. එතකොට මට කියන්න තියෙන්නේ පින්වත් ස්වාමින් වහන්සේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා නැහැ. එහෙනම් දෙවියන්ට මිනිසුන්ට මේ ලෝකේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් එයාට යහපතටම තියෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. නාඤ්‍යතර බුද්ධංගාතපස නාඤ්‍යතර ඉන්ද්‍රිය සංවර නාඤ්‍යතර සබ්බ නිසග්ග සොත්තිං පස්සාමි පානීනං ඒතේන සත්‍ය වජ්ජේන සබ්බ සිද්ධී වන්තති. චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරන ධර්මයන් හැර සීල සම්පන්න වීම හැර ඉන්ද්‍රියන් සංවර කර ගැනීම හැර නිර්වාණ ධර්මය හැර උපන් සත්වයාට මේ ලෝකේ විරණං සැපතක් නැහැ. ඒක සත්‍යයි. ඒතේන සත්‍යේන සුවත්ති හොතු. ඒ බුද්ධ වචනේ. ඒ බුද්ධ වචනේ. එතකොට එහෙමනම් එහෙනම් යම්කිසි කෙනෙක් බුද්ධ ශාසනයට එනවනම් බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට එයාගේ හිතේ තියෙන්න උනේ මම බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ එක මාර්මුණකට. මේ මම විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේගේ පුබ්බේ නිවාසානුසුත ඥානය. මම විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේගේ චතුූපපාද ඥානය. මම මේකෙන් මිදෙන්න මම මේ ඉපදීම නම් වූ සසරෙන් නිදහස් වෙන්න භාග්‍යවත් වූ අරිහත් වූ සම්බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා බුදුරජාණන් වහන්සේ සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට ධම්මං සරණං ගච්ඡාමි කියනකොට ඒ ශ්‍රී සද්ධර්මයේ තමයි මට මේ නිවනට හේතු වෙන්නේ. මම මේ ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. සංඝං සරණං ගච්ඡාමි ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිය අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නේ මම සරණ යනවා. සරණාගමනං සම්පූර්ණං. අන්න සරණාගමනේ සම්පූර්ණයි. දැන් මේ රටේ තියෙන්නේ පන්සිල් සුරකින සමාජයක් හදන වැඩ පිළිවෙලක්. ඔබ කරන්න බෑ මහත්තයෝ. අඩු ගානේ තිසරණේ ඇති සමාජයක් හදන්න කතා කරනම් කමන්නේ. ඉතින් මහත්තයෝ තිසරණේ නැති මිනිස්සු පන්සිල් සුරකීද? මේක මේ ලෝකේ හදන්න තියෙන ධර්මයක් නෙමෙයි. දැන් කල්පනා කරන්න ඔබතුමා එක්තරා වෙලාවක භාග්‍යවතුන් වහන්සේ අභියසට පැමිණෙනවා එක බමුණෙක්. ඒ බමුණ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මේ ලෝකේ සියලු දෙනා නිවන් දක්වනවාද? භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. ඔබ වහන්සේ මේ ලෝකෙන් අඩක් නිවන් දක්වනවාද? උත්තරයක් දෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඒ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ. ළඟ හිටි ආනන්ද හැඳුරු අඬ ගහගෙන එළියට ගිහින් අර මිනිසයාට කියනවා මෝඩ මිනිස්සු ඔය ප්‍රශ්නේ ඔහොම අහන්න එපා. භාග්‍යවතුන් වහන්සේ ඔය වගේ මෝඩ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ. ඔක මෙහෙම අහනවා කියලා. කොහොමද අහන්නේ? යමෙක් නිවන් දකිනවා නම් කුමන ධර්මයක් ප්‍රගුණ කිරීමෙන් නිවන් දකීද? අන්න භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙයි. ඒකෙන් තියෙන අපිට ලොකු පාඩමක්. ඒකෙන් තියෙන අපිට ලොකු පාඩමක්. සමහර ලොකු පාඩමක් තියෙනවා. මොකද්ද පාඩම? ඒ කියන්නේ මේ ඔක්කොම නිවන් දකින්නේ නැහැ මේ ලෝකේ. නිවන් දකින්න පුළුවන් පිරිසක් ඉන්නවා. ඒ පිරිස භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දුන්න මේ නිය පිටට ගත්ත වැලි ප්‍රමාණයක් කියලා. මහ පොළොවේ වැලියට ගානට ඉන්න ලෝකේ මනුස්ස ප්‍රජාව. ඒ වුණාට අර භාග්‍යවතුන් වහන්සේගේ නිය පිටට ගත්ත වැලි ප්‍රමාණය නිවන් දකින්නේ 62 3. එහෙනම් ඒක ඊළඟ කාරණේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ හැමෝම නිවන් දක්වන්න කටයුතු කරේ නැහැ. දැන් අදහහන්නේ නිකන් මේ බලහත්කාරයෙන් ඉන්ජෙක්ෂන් සිලින්ජර් එකකට මේ ධර්මිකවලා ඉන්ජෙක් කරන්න වගේ හදන්නේ. එහෙම බලෙන් දෙන්න බෑ. කෙනෙක්ගේ හිතේ මෝරන්න ඕනේ. පින මෝරන්න ඕනේ. ඒක තමයි ඇත්ත පාරමිතාව. කෙනෙක්ගේ හිතේ මෝරන්න ඕනේ. මේ ධර්මයේ ඇහෙනකොට කෙනෙක් කල්පනා කරනවා. හිත මෝරනවා යාගේ. මේ ධර්ම ශ්‍රවණයෙන් හිත මෝරනවා. මෝරනකොට යාට තේරෙනවා. ධර්මයේ ගලපල බලනවා. තමන්ගේ ජීවිතයේ ධර්මයේ ගලපනවා.
ඉතින් අද අද තත්ත්වේ නිවන් දකින්න සිතක් නැති වෘතියේම වශයෙන් බණ කියන පිරිසකුත් ඉන්නවා. තරහ වෙන්න එපා. කීර්තිය ලාභය ප්‍රශංසාව බලාගෙන බණ කියන පිරිසකුත් ඉන්නවා. දැන් මේ වැඩසටහන කරන්න මට අවුරුදු 15කට ඉස්සෙල්ලා ආරාධනා කරන්න. මම ඔබතුමාගේ ආරාධනාව බාරගන්නේ අවුරුදු 15කට පස්සේ. මොකද හේතුව මේ ඒ තරම් යම්කිසි මගේ අදහසක් තියෙනවා. මගේ අදහසක් තියෙනවා මේ මම මේ බුද්ධ ශාසනයට ආපු විදිහක් තියෙනනේ. මම ඒක කෙටියෙන් කියන්න. මම පුංචි කාලේ ඉඳලා දහම් පාසල් ගියා. පින්දහම් කරා. මේ උගාක් පින්කම් කරා. ලොකු ලොකු පින්කම් කරා. මම අපේ මේ ඔය පානදුරේ අරිය ධම්මහාමුදුරු එක එකතු වෙලා හුඟා බෝධි පූජා කළා. පිටුම්බේ පන්සලේ හිටිය උන්වහන්සේ පාදුක්කේ. ඔය පාදුක්කේ හන්දියට ඇවිල්ලා බෝධි පූජාවල් පටන් අරගෙන ඒව කරලා. ඊට පස්සේ උන්වහන්සේ යණ යන තැන්වල පින්කම් වලට ගියා. ජල්තර වැඩ වැසෙනකොට මේ අපේ ස්වාමීන් වහන්සේ මම උන්වහන්සේගේ මේ ඔය කවි බණ රෙකෝඩ් කරන්න පොඩි එකයි කාලේ මම උදව් කරනවා. ඔය තිසත්ත ඥාන පූජාවල් වලට ආවා. ඊට පස්සේ ගලවිල වත්තේ වැඩසටහන් වලට ආවා. ඒ ඔක්කොම කරා නොඑක් නොඑක් තැන්වල ගිහින් තිබුණා. නමුත් මට හරියට මගේ හිත මෝරලා තිබුණේ නැහැ ඒලයි. මගේ හිත මෝරන්න ගත්තේ මම මරණාසන්න වුණාට පස්සේ. ඒකයි මේ වැඩසටහනත් මරණයට පෙර කියලා මම නම් කරන්නේ. සුවකල නොහැකි හෘදයාබාධ හතරක් පිට පිට හැදෙනවා. කොඳුයට පෙළියේ ලොකු සල්ලි කර්මයක් කරලා. වකුගඩුවේ ලොකු සල්ලි කර්මයක් කරලා. මරණයේ අභිමුඛයට එනවා තුන් හතර වතාවක්. කිසිම පිළිසරණක් නැහැ. කිසිම පිළිසරණක් නැහැ. මං සල්ලි දැකලා තියෙනවා. මං කීර්තිය මට ලැබිලා තියෙනවන තරම්. මගේ ශේෂ්ත්‍රය මං ඉහෙලටම ගිහින් තියෙනවා. මට මේ බණ කියලා කීර්තියක් ගන්න දුන්නේ නැහැ. ලංකාවේ මැණික් ශේෂ්ත්‍රේ මැණික් ව්‍යාපාරිකයින්ගෙන් ඇහුවොතින් මේ මම මැණික් කර්මාන්ත ශේෂ්ත්‍රේ මං තැනක හිටියා. අපි එංගලන්තේ මහරජිනට නිල් මැණික දුන්න නිමල් පත්‍රණත් එකත් මම වැඩ කරා. මම එතුමාගේ ගාව යන්ත්‍ර ක්‍රියාකාරීක හැටියට කටයුතු කළා. මම මැණික් ගල් අඳුරනවා, මැණික් කපන්න දන්නවා. මට මැණික් ගලක් ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන්. ඒ වෙයි ගිහින් ඉතින් සංවිධානවල ලොකු තනතුරු දරුවා. ඒ ලෞකික කීර්තිය මට වැඩක් උනේ නැහැ. මම දේශපාලනය කළා. මට ඇතිවට දේශ ලොකු ලොකු දේශපාලන පක්ෂවල නියෝජිතයෙක් එක්ක ඡන්දෙ ගන්න ගියා. ඉල්ලන්න ගියා. ඒව කීර්තියට හේතු නෙමෙයි. ඒ වුණාට ඔබතුමාට කිසිද මරණාසන්න කිසි දෙයක් මට පීඩට ආවේ නැහැ. පස්සේ මම අසරණ වෙලා මම කල්පනා කරනකොට මම කල්පනා කරා ඇත්තම මං අසරණයි. මට සරණයක් නැද්ද? අන්න පොඩි කාලේ බුදු වි හදාගෙන බුද්ධ වන්දනාම කරපු හැටි මතක් වෙනවා. ওই පිරිත් සූත්‍ර මං දන්නේ නැහැ, නොදන්න පාලියෙන් කියනවා. ඒ වෙලාවේ මං කල්පනා කළා නැහැ මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන. මම අඬන්න ඕනේ නැහැ, මං කම්පා වෙන්න ඕනේ නැහැ කියලා මට හැඟීමක් ආවා. අන්න ඒ අතරතුරේ තමයි මහත්තයෝ මට අපේ මගේ ගුරුවරයා මුල් ගුරුවරයා මේ භාවනාව සම්බන්ධව හම්බ වෙන්නේ වලානේ අමිත ගවීසි හාමුදුරුවෝ. මට හුඟක් ස්වාමීන් වහන්සේලා උදව් කරලා තියෙනවා. මං ඒ උන්වහන්සේලාගෙන් බණ අහනවා. මෙන්න මේ වලානේ අමිත ගවීසි ස්වාමීන් වහන්සේ තමයි මට මේ පාර කපන්නේ මගට එන්න. මං හුඟක් ස්වාමීන් වහන්සේලා මට උදව් කරලා තියෙනවා. මේ මගේ සීයා රත්නපුරේ වෙරළුප්පේ පන්සලේ නායක හාමුදුරු. බොහොම සැරයි. ඔය ජෝ අබේ වික්‍රම මහත්තයාට කුඩෙන් ගැහුවයි කියලා එයා දවසක් කිව්ව ටීවී එකේ මේ හාමුදුරු. ඉතින් ඒ එහෙම ඇත්තොත් හිටිය අපේ පවුල්වල හුඟක් භික්ෂුන් වහන්සේලා ආශ්‍රේමරා. මම මේ මට මං ආප හැටි මේ කෙටියෙන් කියන්නේ.
අපේ මාදුළුවාවි සෝභිත හාමුදුරු මට උදව් කරා ඉගෙන ගන්න කාලේ නාලන්ද විශ්වවිද්‍යාල පිරුවෙනි කුඩා උඩුවේ. උන්වහන්සේලගේ මට ආභාෂය ලැබුණා. මගේ ජීවිතේ හුඟක් ශක්තිමත් වුණා. මේ නිකන් සමාජයට මූණ දෙන්න මම ඉගෙන ගත්තේ අපේ මේ ගංගාරාමේ පොඩි හාමුදුරන්ගේ. ඉස්සර මං හරියට සමාජයට බයයි. උන්වහන්සේ පිහිටියට පස්සේ බය නැති වෙලා ගියා. මිච්චර කළුත් මේ බණ කියන්න නාවෙත් බයට එහෙම නෙමෙයි. බය ඇරලා තිබුණේ පොඩි හාමුදුරන්ගේ. ගිය දවසේම බය ඇරියා. ඒ පෞරුෂයේ උන්න ඒ මහා සංඝරත්නය ඇසුරේ මට ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ උන්නාන්සේ ඉතින් මගේ ඉස්සර මේ මට තිබිච්ච හැඟීම තමයි මේ ඔය කියන තරම් ඔය සිත දියුණු කරන්න පුළුවන්ද. නමුත් මේ ස්වාමීන් වහන්සේ මතේ වෙනස් කෙරුවා. වලානේ අමිත කවිසි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මට හුඟක් කිරිබද්ගුර ඥානන්ද ආමඳුර උදව් කළා. නාවිනී ආරියදම් මහාමඳුර උදව් කළා. එහෙත් අංගිත් බණ මං අහනවා. මං හුඟක් ස්වාමීන් වහන්සේලට බණ අහනවා. ඉතින් මේ ඔය අමිත කවිසි ස්වාමීන් වහන්සේ ගාවදී ජීවිතේ පළවෙනි වතාවට මේ කායානුපස්සන අසුභාවන වඩන. ඉතින් කවුරුත් කිව්වට පිළිගන්නේ මේ ත්‍රිපිටකයේ තියෙනවා. ගුරුසුකයි මනෝකයි අයින් වෙනවා. එන්නේ ගුරුසුකයි මනෝකයි අයින් වුණා කියලා තේරුම් ගත්තට පස්සේ ඒවා සූත්‍ර පිටකයේ කියවලා මේ මහා සකලුදායි සූත්‍රේ සමහර ස්වාමීන් වහන්සේලා මට හිනා වුණා. සමහර ස්වාමීන් වහන්සේලා මට හිනා වුණා මේක කිව්වම කයින් පිස්සුද කියලා ඇහුවා. කලුගල ආරන්නේ නායකහමඳුරු මේ හිටියා මේ ඔය අලුත්ගම මූද මැද්දේ දූපතේ මතක නැහැ මිරිස්සේ අබේරේවත හාමුදුරු හරි සෝන ඒ ස්වාමීන් වහන්සේලා මාව ධෛර්යමත් කළා. නෑ නෑ ඔක ත්‍රිපිටකේ තියෙනවා ඔක වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි මට මේ කිරිබද්ගුර ඥානන්ද ස්වාමීන් වහන්සේ කවට පස්සේ මම මේ තව දුරටත් මට කිව්වේ මේ අධ්‍යක්ීම් තියෙන්න පුළුවන් බුද්ධ වචනේ ඉගෙන ගන්න. ඉන්ද කෙලින්ම සූත්‍ර දේශනා ඉගෙන ගන්න මට ඥානන්ද සයන් නාචිපින්වත් සයන් නාච මට ඒ දේ ලැබලා දුන්නා. මං දිගටම ත්‍රිපිටකේ කියවන්න ගත්තා. ඊළඟට මේ ස්කන්ධ ධාතු බා ආයතන ඔසේ විදර්ශනා වැඩුවා. ඉතින් මං ඒව ගැන පස්සේ කතා කරන්නම්. දැන් මම මේකේ මම ආපු විදිහ. ඉතින් මට මේකෙන් ලෞකික වශයෙන් මේ ජීවිතේදී සැප ලැබුණා. මොකෙන්ද ලැබුණේ? බෝධි පූජාවෙන්ද? මම බෝධි පූජා තියෙනවා. හැබැයි මම බෝධියෙන් ඉල්ලන්නේ. ඒ බෝධි පූජා තියන්නේ මම පින්වත් මහත්මයා මේ අර පරිහරණය කරපු පාරිභෝගික බෝධින් වහන්සේට කරන ගෞරවය. සත්‍යක්‍රියා කොෂේ. ඔන්නේ සත්‍යක්‍රියා වෙනම කරනවා. එතකොට බෝධියට විහාරස්ථානයකට ගියාම පන්සල් තමයි මම දැන් ජයසිරි මහ බෝධිය වඳින්න යනවා. එතකොට ජයසිරි මහ බෝධියට මම එල්ලන්නේ අර බාගෙට කොඩි. මම මගේ උසට වැඩිය උස ෂඩ්වර්ණ දජියක් පූජා කරනවා. නීල පීත ලෝහිත ඕධාත මාංජේෂ්ඨ ප්‍රභාසර සවනක් ඝන රශ්මි මාලාවෙන් යුක්ත දජ පලන්දර මම බෝධි පූජා තියෙනවා. මම ඉස්සෙල්ලා වෙන්නේ චෛත්‍යෙට. මම විහාරයකට ගිහිල්ලා පිළිමාසි වඳිනවා. ඒව කරනවා. නමුත් මම තේරුම් ගත්තා මෙන්න මේ සතර සතිපට්ඨාන නම් වූ වැඩපිළිවෙලට ආපුහම සත්තානං විසුද්ධිය ජීවිතේ පිරිසිදු වෙනවා. ශෝක පරිද්දවානං සමතික්කමාය අඬන වැළපෙනව නැති වෙනවා. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය කායික රෝග මානසික රෝග සනිප වෙනවා. ඥායස අධිගමාය ඥාන දර්ශනය පහළ වෙනවා. එහෙනම් ඉතින් නිබ්බාන සත්‍ය ක්‍රියාය නිවන් අවබෝධ කරන්නත් පුළුවන්. අන්නේ ඒ සතර සතිපට්ඨානි වඩනකොට මගේ මේ ලෙඩ වෙච්ච කය බොහෝ දුරට සනිප වෙනවා. හැබැයි අද වර්තමානයේ මම ලෙඩ සනීප කරගන්න බුද්ධ ශාසනයට ආව නෙමෙයි. ඒ එනකොට ආවේ එහෙම තමයි. දැන් මට තේරෙනවා මොකක්ද අර්ථය. මම මගේ වෙනස් කරා. මම දන්නවා දැන් විමුක්තියක් කරා යන්න ඕනේ මේ ගමන. දුර්ලභෝ බුද්ධප්පාදෝ දුර්ලභෝ manussත්ත පටිලාභෝ දුර්ලභෝ සද්දම්මස්සවණං දුර්ලභෝ සත්පුරිස සංසේවෝ දුර්ලභෝ පබ්බජ්ජා අපමාදේන භික්කවේ සම්පාදේත.
බුතුමාල් හලා ඇතිනේ අපේ පින්වත් සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන ගීතේ මම මම ලියපු දුලබයි මිනිසත් බව දුලබයි. ඒ ඒ ඒ ඒ අදහස තමයි මම ඒ ගීතේ ලිව්වේ. එතකොට මේ ඒක එතකොට ඒ මොනවද මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන දවසට තුන්සරයක් වැඩ ඉන්න තැනක ඉඳලා 45 වසරක් මුළුල්ලේ බුදු කෙනෙක් ලෝකේ පහළ වීම දුර්ලභයි. මිනිසෙක් වෙලා මනුස්ස ලෝකේ උපදින එක දුර්ලභයි. ශ්‍රී සද්ධර්ම ශ්‍රවණිය දුර්ලභයි. මේ මෙච්චර කල් මං ඉපදිලා හිටියේ කොටිත් එක්ක ඉන්නේ නැති, වලසුත් එක්ක ඉන්නේ නැති, කබරියොත් එක්ක ඉන්නේ නැති, නයි පොළොංගු එක්ක මං ඉන්නේ නැති. මේ මනුස්ස වාසයක සත්පුරුෂය ආශ්‍රය කරන් ලැබිච්ච එක දුර්ලභයි. මහානකම දුර්ලභයි. මට ඒක කරගන්න බෑ, මං ලෙඩෙක්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිවන් දකින අරමුණෙන් ඉන්න සීල සමාධි ප්‍රඥාව වඩන උත්තමිට එමෙ තිස්සෙම නමස්කාර කරා. ගියන්ටත් මේ ගමන යන්න පුළුවන්. අප්පමාදේන භික්කවේ සම්පාදිත. දැන් මේ මගේ සත්‍යක්‍රියා පොතේ මම මුලින්ම ලියලා තියෙනවා නිවන් දකින්ද අවස්ථාව අහිමි වෙන අවස්ථා 8ක් අක්කන සූත්‍රයේ තියෙනවා. මහත්මයා අංගුත්තර නිකායේ අක්කන සූත්‍රයේ පෙන්නලා දෙනවා භාග්‍යවතුන් වහන්සේ නිවන් දකින්ද ෂණ සම්පත්තිය අහිමි වෙන අවස්ථා 8ක්. මම බැලුවාම මේ අපේ රටේ මිනිසුන්ට ඒක අහිමි වෙලා නැහැ. ඒතර අමුතුවෙන් පාරමිතාවක් ඕනේ. මේ පාරමිතාවක් නිසා තමයි මේ 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 රුවන්වැලි සෑයේ තියෙන මේ වම් දළදා වහන්සේ වැඩ ඉන්නේ, මේ දකුණ දකුණු දළදා වහන්සේ වැඩ ඉන්නේ, මේ ජයශ්‍රී මහබෝධිය වැඩ ඉන්න තැන අපි ඉපදිලා ඉන්නේ. අපිට පාරමිතාවක් නැත්තම් අපි සිංහල බෞද්ධ වෙලා උපදීය. ඉතින් මේක අහිමි කරගන්න ඕනේ නෑනේ. ඒ නිසා කල්පනා කරනවා මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ ඒක ත්‍රිපිටකේ මේ වෙලාවේ මට කරුණාවට මතක නෑ. මොකද ඒ ඔක්කොම ගේන්න වෙලාවක් නෑ. අපි අද මේක තර වෙලාවකදී අවසන් කරන්නත් ඕනේ. එතකොට මේ කියන්න හදිවි අහිමි කරගන්න එපා ෂණ සම්පත්තිය. තුර නිවන් දකින්නයි බුද්ධ ශාසනයේ තියෙන්නේ. නිවන කියන එක සාක්ෂාත් කරන්න පුළුවන් එක. මම මේකට අහවල් අත්දැකීමය කියලා කියන්නේ නැතුව ඔබතුමාට මම විශ්වාසය ගොඩනගා ගත්ත හැටි කියන්නම්. දැන් ඔන්න යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරෙන් එයා ශ්‍රුතවත් වෙනවා. එයා ධර්මයේ ශ්‍රුතවත් වෙලා කල්පනා කරනවා ඇත්ත තමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවනේ මේ ඉපදිච්ච අය ලෙඩ වෙනවා. වයසට යනවා, මරණයටපත් වෙනවා. ඉතින් මේ ඔය කියන විදිහට මේ නැවත නැවතත් ඉපදීමෙන් අපිට හරියටම කියන්න බෑනේ අපි මනුස්ස ලෝකෙම උපදී කියලා. අපි දෙවිය ලෝකෙම උපදී කියලා අපිට කියන්න බෑනේ. එහෙමනම් යම් අභව්‍ය ස්ථානයක පහළ වුණොත් මනුස්ස ලෝකෙ වුණත් පහළ වුණොත් දුකක්මයි. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ පෙන්නල දුන්න ධර්මය මා තුළින්ම දකිනවා කියලා කල්පනා වටිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවනේ ඕපනායක කියලා කොටස. ඒ ඕපනායක කියන කොටස මං ඒ ඕපනායකත්වය පිළි අරගෙන ඉන්න කෙනෙක්. ඒ නිසා මං හිතනවා මම සද්ධානුසාරි කියලා. ඊට වැඩි එකක් කියන්න ඕනේ. මම අහවල් මාර්ගඵලය ලැබුවා කියලා කියන්න ඕනේ නැහැ. මම ඒව කියන එක අවශ්‍ය නැහැ. මට කියන්න පුළුවන් බය නැතුව. එදා පල්ලි කැලේ අමිතගවේසි ස්වාමින් වහන්සේ සතර සතිපට්ඨාන භාවනාව දෙනකොට
යම් ආකාරයට මට සමාධිය ඇති වෙලා ධ්‍යාන උපන්න මම ප්‍රීතිය වින්දා සුඛය වින්දා බුද්ධ ශාසනය වර්තමානයේ බුද්ධානුස්සතිය වඩනකොටත් මට ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය බුදුගුණ විතක්ක વિચાર කරනවා බුද්ධානුස්සතිය වඩනකොට ඒ බුදුගුණ විතක්ක વિચારය තුල මම පැහැදෙනවා මොකද සත්‍යයට පැහැදෙනවා අසත්‍යයට පැහැදෙනවා ඒතර සත්‍යයට පැහැදෙනකොටම එයාගේ හිතේ ප්‍රීතිය උපදිනවා සුඛය උපදිනවා ඒකාග්‍රතාවය වෙනවා අමුතුවෙන් එක කරගන්න දෙයක් නැහැ එහෙනම් විදර්ශනාව වඩනකොට අනිත්‍ය සංඥාව වඩනකොට එයා අනිත්‍ය වචනයට පැහැදෙනවා අනිත්‍යයි කියන එක සත්‍යයක් මේ ලෝකේ වෙනස් වෙනවා කියන එක ඒතර සත්‍යයට පැහැදෙන ස්වභාවයක් මේ සිතේ තියෙනවා ඒකයි මේ අනිත්‍යයි 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 කියලා අනිත්‍ය සංඥාව වඩන්න කියන්නේ ඒ අනිත්‍ය සංඥාව වඩනකොට ඒ අනිත්‍ය සංඥාව තුල එයා ඒ අනිත්‍යට පැහැදෙනකොටම අනිත්‍ය ස්වභාවයට පැහැදෙනකොටම ඒ අනිත්‍ය සංඥාව වඩන විතක්ක ਵਿਚාරය තුල එයාට ප්‍රීතිය උපදිනවා එයාට සුඛය උපදිනවා එයාගේ හිත තැම්පත් වෙනවා ඒකාග්‍රතාවය වෙනවා ඊට පස්සේ එයා ක්‍රමෙන් ධ්‍යාන අතර උපදව ගන්නවා උපදවා ගත්තට පස්සේ පෙර ජීවිතයක් දෙකක් දකින්න පුළුවන් අන්න අහලා බුද්ධ සාසනයට ආපු එක්කෙනා දැකලා දැනගන්නවා අන්න මේ මම තමයි මේ ඉන්නේ කියලා දැක ගන්න පුළුවන් වගකීමෙන් කියනවා දැක ගන්න පුළුවන් ඊළඟට කර්මාන රූපව චිත වෙල උපදින බුදුරජාණන් වහන්සේගේ චුතූපපාත ඥානෙ මට චුතූපපාත ඥානෙ නැති වෙන්න පුළුවන් මට එක්කෙනෙක් දෙන්නෙක් අපිත් එක්ක ඉඳලා වැඩි මල්ලාය මැරිලා ගිහිල්ලා උපදිලා ඉන්න තැන දකින්නකොට පැහැදෙන බුදුරජාණන් වහන්සේගේ චුතූපපාත ඥානෙට එහෙම දකින්න පුළුවන් එකක් දැන් මගේ ළඟට සමහර කතෝලික ඇත්තෝ ඉනවා දැන් ටික කාලයකට ඉස්සෙල්ලා කතෝලික මහත් එක්ක ආවා නැව් කප්පිට එක්ක එතුමා ගැන බලන්න කිව්වා එතුමාට ඉතින් ඉතිපිසෝ ගාතාවක් කියන්න බෑ මම කියලා මම බැලුවා මට යම් සමාධියක් පොඩි සමාධියක් ඇති වෙනවා මේක මේ කීර්තියට කියන දෙයක් නෙවෙයි මේක දැනගන්න මේ බුද්ධ ශ්‍රාවකයෙකුට මේක කරගන්න පුළුවන් කියන එක එතුමා ආවේ මට මහත්තයා මේ පපුව අමාරුවක් තියෙනවා මම කොහොමද වින්නත් මන්තේ වාඩි වෙන්නකෝ කියලා මම මගේ බලන ක්‍රමයට මම බැලුවා බැලුවාම මේ මට පේනවා මේ එතුමාගේ තුනටියෙන් පල්ලෙහා මම හිතනවා ඔය ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් එක පැත්තේ කියලා යම් අමනුෂ්‍යතාවක් තියෙනවා මං කොහොම මහත්තයාට මේ ඔය පපි අමාරු ගැන නම් මට තේරෙන්නේ නැහැ මට පේනවා මේ යම් විකෘති ශෛල වැඩිමක් එහෙම වැඩෙන්න පුළුවන් කියලා මෙතුමා මේක පිළිගත්තා මෙතුමා ගියා බැලුවා කැන්සර් එකක් දැන් කතෝලික මහත්තයා පැහැදිලිව මේක අයින් කරගත්තා ડોක්ටර් කියලා මේ ළඟදී ආවා මාව හම්බෙන්න දරු පවුලම අරගෙන ඉතින් මේක ශාස්ත්‍ර කියන එකක් නෙමෙයි මම මේ කිව්වේ මේ පියවිසිය ඉක්මවා යන්න පුළුවන් පියවිසිය ඉක්මවා යන්න පුළුවන් ඒකයි මං අර අපි සුනිල් ඉදිරිසිංහ මහත්තයා කියන ඇති සිහිය ඉක්මවා ගියොත් සිව් දැහැන් උපදී ප්‍රගුණ කළාට මගින් යුතු තෙම ලෝවාඳුරෙන් මිදෙයි ලෝම ගරාඳුරුයි කියන ගීතය ලියන්න හේතුනෙත් ඔය වගේ අවස්ථාවක් මම මේ ගීත දෙක මතක් කළා නේ මම එහෙම හරි කල්පනා කළා මේ මැරෙන්න පෙර මිනිසුන්ට මොන හරි දීලා යන්න. ඒ නිසා මේ බුද්ධ ශාසනය ජීවමානයි. මේ ජීවමාන බුද්ධ ශාසනයේ තියෙන මහත්ය නිවන් දැකීම. නිවන් දැකීම කරගන්න පුළුවන්. ඒකට මේ හුඟක් ලොකු උගත්කමක් ඕනෙත් නෑ. ගොඩාක් බණ දැනගන්න ඕනෙත් නෑ. පුංචි ටිකක් දැනගත්තොත් ඒ දැනගත්ත ටික වැඩුවොත් හරි. එනිසා අද පළවෙනි පාඩමේ ඒ දැනගන්න ඕන පුංචි ටික මම මේ ඔබතුමාට මතක් කරන්න. එහෙනම් මම මේ කාරණේ මේ බුද්ධ ශාසනයේ හරියට ප්‍රායෝගිකව අවබෝධ කරන්න පුළුවන් කියන විශ්වාසය ගොඩ නැගෙන්න මං කරුණු ටිකක් පෙන්නන්නම්. හැබැයි මේකේ අකුරු වල ලස්සන බලන්න එපා.
ඊළඟට මේ අදහස විතරක් ගන්න. ස්පෙලින් බලන් දෙපා. ඈ ලස්සන බලන් දෙපා. මේ මේ කියන්නේ මොකද්ද කියන එක විතරක් ඔළුවට දාගන්න. මොකද හේතුව මේ ගොඩාක් උගත් කෙනෙක් නෙමෙයිනේ. මහාචාර්යවරයෙක් නෙමෙයි මම. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක්. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අඟුලිමාල නිවන් දැක්කා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ කාලේ හිටපු ප්‍රසිද්ධම ගණිකාව අම්බපාලි නිවන් දැක්කා. ඊළඟට අසූචි කද ඇදගෙන ගිය කෙනා සුනීත සෝපාක වගේ ඇත් නිවන් දැක්කා. අර නිවන් දකින්න බෑ කියලා හිතාගෙන හිටපු චුල්ලපන්තක හාමුදුරුවෝ නිවන් දැක්කා. ඒ නිසා ටිකක් දැනගත්තාම ඇති. ඒ දැනගත්ත ටික වඩන්න ඕනි. ඒ දැනගත්ත ටික වඩන්නේ නැත්නම් හිතෙන් වැඩෙන්නේ නැහැ. වඩන්න පටන් ගන්න ඕනි උදේ පාන්දර 3:00 වත්. ඔය ස්කන්ධ ධාතු ආයතන ඔස්සේ විදර්ශනා වඩනවා නම් එයාට ඔය ධානාතුරු උපදවන්නේ පිටතර අමාරුවක් නෙමෙයි. යථාභූත ඥාණයෙන් ඔය පියවිසී ඉක්මවල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේවල් දැක ගන්නත් පුළුවන්. එතකොට එයා දන්න කෙනා දකින්න කෙනා වෙනවා. මම ඒකටත් පාඩයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කියලා ඉන්නම්. මේ නැත්තම් කල්පනා කරයිනේ මොකටද දැන් සමහර වෙලාවට කතා කරනවනේ මේ සමහර වෙලාවට අහනවා ධ්‍යාන ඕනේද නිවන් දකින්ද? ඈ ධ්‍යාන ඕනේද නිවන් දකින්ද? ධ්‍යාන ඕනේ නෑ නිවන් දකින්ද? සුස්ක විදර්ශනාවෙන් පුළුවන් නිවන් දකින්නද? මේ අපිත් එක්ක කරන්න වෙනවා. මම ඔය අහන බහුසිරිත වැඩිහිටියයන්ගෙන් අහන්න කැමති. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව නිවන් දකින්න පුළුවන්ද? බෑනේ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධිය කියන්නේ මොකද්ද? පළවෙනි ධ්‍යානෙ. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධියෙන් මෙහාටද අවබෝධය දී මෙහාටද? එහෙමනම් සමාධිය අවශ්‍යමයි. දැන් සුස්ක විදර්ශනාව හරි නිකං විදර්ශනාව හරි මොනවා හරි මේ සතිර සතිපට්ඨාන භාවනාවක් වඩන කෙනෙකුට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒතර සම්මා සමාධිය කියන්නේ මොකද්ද? සම්මා සමාධිය තියෙනවා ධානාංග පහක්. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට මේ සම්මා සමාධියට එනකොට එයාට තියෙන විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. එතකොට මෙයා ධානයේ ඉන්නේ පළවෙනි ධානයේ. එතකොට විතක්ක, විචාර අතහැරලා දෙවෙනි ධානයට යනවා. ප්‍රීති අතහැරලා තුන්වෙනි ධ්‍යානෙට යනවා. එතකොට සියලු ප්‍රීතිය සුඛය ඔක්කොම අතහැරලා දාලා පිරිසිදු උපේක්ෂාව ඇති කරගෙන හතරවෙනි ධ්‍යානෙට යනවා. එතකොට මේ ලෝකේ යථා ස්වરૂපේ පේන්න ගන්නවා. එතකොට දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ මොනවාගෙනද? රූප ගැන, වේදනා ගැන, සංඥා ගැන, සංස්කාර ගැන, විඥාන ගැන. එහෙනම් මෙන්න මේ අද දවසේ විවේක තියෙයිද දන්නේ නැහැ මේක උටස ඇතුල් කරන්න. එතකොට දැන් අපි අද කතා කරේ පළවෙනි ප්‍රශ්නේ දුරදිග ගියා බුද්ධ ශාසනයේ තියෙන ඒකාන්තයෙන්ම නිවන් දකින්න.
ඒ බුද්ධ ශාසනයේ නිවන් දකින්න බුද්ධ ශාසනයට එන කෙනාට ලෞකික වශයෙන් තියෙන සැප විපාකත් ලැබෙනවා. ඒක වෙනම කතන්දරයක්. එතකොට පින්වත් මහත්මයා බුද්ධ ශාසනයේ එකම අරමුණ නිවන් දකීමයි. ආන්නේ ඒ නිවන් දකින්න බුද්ධ ශාසනයට එන කෙනා අතින් තමයි සීල් රැකෙන්නේ. ආන්නේ ආ ප්‍රාණඝාත කරන්නේ. මොකද එයා ප්‍රාණඝාත කරොත් එයාගේ නිවන වැහෙනවා. එහෙම කෙනා අතින් සීලය රැකෙනවා. එයා හොරකම් කරොත් එයාගේ නිවන වැහෙනවා. එයා වැරදි කාම සේවනයේ යෙදුනොත් එයාගේ නිවන වැහෙනවා. එයා බොරු කිව්වොත් එයාගේ නිවන වැහෙනවා. එයා රහමිර පානය කරොත් එයාගේ සිහිය නැති වෙලා යනවා. එයාගේ නිවන වැහෙනවා. එහෙම නැතුව පන්සිල් සුරකින සමාජයක් හදන්න නෙමෙයි නිව මේ බුද්ධ ශාසනේ තියෙන්නේ. අන්න තිසරණේ ඇති කෙනා නිවන් දකින්න සිතක් ඇතුවයි එන්නේ. එයා තුල එයා ගන්න සීලය රකින්න. එයා සීලය වෘතයක් කරගෙන නැහැ. එයා සීලය ඒකත් බුද්ධිමත් විවස ගන්න මේ වෘතයක් කරගන්නේ නැහැ කියන එක. එයාට මේ නිවන ආරක්ෂා කරගන්න අයියා සීල් රකින්නේ ලෝකෙට පෙන්වන්න නෙමෙයි. මම ඔකට හොඳ කාරණයක් පෙන්වන්නම්. අපි ඔබතුමාට මම හරි කැමති මෙන්න මේ රේරුකාණේ චන්දවිමල උතුම් ස්වාමීන් වහන්සේගේ මේ ග්‍රන්ථ රත්නය පොඩ්ඩක් පෙන්වන්න. මේක එක ගාථා රත්නයක් පුළුප්පල දක්වන්න. හරි, බුද්ධ නීති සංග්‍රහය. හරි, මම මේ පොත් ඔක්කොම කියවන්නේ නැහැ. නමුත් මට තැනින් තැනින් මම මේවා අවශ්‍ය දේවල් ගන්නවා කියවනවා. මේ බුද්ධ නීති සංග්‍රහයේ පළවෙනි ගාථා රත්නය, බුද්ධ නීති සංග්‍රහයේ පළවෙනි ගාථා රත්නය, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නෝචේ අස්ස සකා බුද්ධි විනයෝ වාන විජ්ජති. වනේ අන්ද මහීසෝච චරෙය බහුකෝජන. දැන් මිනිස්සු ඇවිල්ලා කියනවනේ අපි හරි සැරයි, බුදුහාමුදුරන්ගේ ශාසනයේ විනය කඩනවට අපි කැමති නෑ. දැන් අපි ළඟට ඇවිල්ලා බුද්ධ පූජාවල් තියෙනකොට අපි බලනවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු සත්පුරුෂ දානින්ද මේ බුද්ධ පූජාව තියන්නේ. මේ ඉන්නේ ලෞකික සැප පතාගෙනමද? යම් කිසි කෙනෙකුට ලෙඩක් දුකක් ඇති වෙලා තියෙනකොට අපි සත්‍යක්‍රියා කරනවා. අපි සත්බුදුරජාණන් වහන්සේලාට බුද්ධ පූජාව තියෙනවා අවුරුදු 15ක්. මම අවුරුදු 15ක් මගේ බුදුගෙයි මං හදාගත්ත සත්බුදුරජාණන් වහන්සේලා විශේෂ බුද්ධ පූජාවල් පවත්වනවා. මම සත්‍යක්‍රියා කරනවා. ආටානාටික සූත්‍ර දේශනාවට අනුව මම සත්‍යක්‍රියා කරනවා. මේ අංග පහෙන් යුක්ත සත්පුරුෂ දානෙන් සත්බුදුරජාණන් වහන්සේලා පිදුවා සත්‍යයි. ඊතීන සච්චීන සුවත්ති යුතු සත්‍යක්‍රියා කරනවා. සප විපාක ලැබෙනවා. ඉතින් යම් කිසි සහනයක් ලැබෙනවා. ඒ අර නිවන් දකින්ද එහිපස්සික වෙච්ච කෙනාට තමයි ඒක ලැබෙන්නේ. මට පේන ප්‍රධාන ප්‍රශ්නේ දැන් මේක කියලා ඉවරලා මම කියන්න. බෞද්ධය මේ නාමික බෞද්ධයාට කිසිම දෙවි කෙනෙක්ගේ රැකවරණයක් නැහැ. දැන් අන්‍යාගමිකයින්ට තියෙනවා මේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු බලනවා. දැන් මේ නාමික බෞද්ධයාට මිත්‍යා දෘෂ්ටික දෙවියොත් නැහැ, සම්මිය දෘෂ්ටික දෙවියොත් නැහැ. දැන් මම මේ කාරණේ කතා කරන්න. ලෝකේහි මනාකොට හැසිරිය හැකි වීමට නම් තමන්ටම හෝ නුවණ තිබිය යුතුයි. එසේ නැතිනම් උගනීම හෝ තිබිය යුතුයි. ඒ දෙකින් එකකදු නැති බොහෝ ජනයෝ වනයෙහි හැසිරෙන අන්ධ මීමුන්සේ ලොව හැසිරෙති. මොකද්ද මේ කියන්නේ? නෝචේ අස්ස සකා බුද්ධි විනයෝ වාන විජ්ජති වනේ අන්ධ මහීසෝච චරීය බහුකෝ ජන. එහෙනම්
චරෙය්‍ය බහුකෝ ජනෝ. බොහෝ ජනයා වනෙහි හැසිරෙන අන්ධ මීමුන් සේපිනි. එතකොට නිකං හරක් නෙමෙයි, මීහරකුත් නෙමෙයි. දැන් අපිට පාර යනකොට පේනවනේ, හෝන් එකක් ගැහුවොත් එළහරකෙක් නම් පාර අයිනට පනිනවනේ ඉක්මනට. මීහරක පනිනවද? පාර බ්ලොක් කරගෙන ඔහේ යනවා. දැන් අපි කියමුකෝ අන්ධ මීහරකෙක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ 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 දේශනාව කරන්නේ, වනේ අන්ධ මහීසෝච චරෙය්‍ය බහුකෝ ජනෝ. ඉතින් මෙන්න මේක තමයි ඇත්ත කතන්දරේ. අපිට මේ අයව බලෙන් නිවන් දක්වන්න බෑ. යමෙක් නිවන් දකින්නව නම් ඇවිල්ලා ධර්ම කරුණක් අහයි. ආන් එයාට කියලා දෙනවා. ඉතින් ඔන්න ඔකයි කාරණේ. ඒ නිසා අපි ඔය සැර අපි ඔය සමහර මිනිස්සු දකින්නේ හරි සැරපරසු මිනිස්සු හැටියට. මොකද අපි එන්න කිව්ව වෙලාවට අපි ළඟට එන්න ඕනේ. අපිට වැඩ තියෙනවානේ. තී වගේ වෙලාවට කියනවා දැන් බෑ, අපි සැරයි. අපිට මෛත්‍රිය නෑ, අපිට කරුණාව නෑ. ඒක තමයි අපිට කියන්නේ. අපි ඉන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඉදන්නේ. අපේ මේ සතරෙන් ගැලවෙන්න අපි මේ දඟලනවා. ඒ අතරතුරේ කාට හරි පිළිසරණක් වෙන්න පුළුවන් නම් ඒක වෙනවා. ඉතින් අපි බලමු මෙන්න මේ පොඩි පාඩම. දැන් භාග්‍යවතුන් වහන්සේ ඉපදීම ගැන මොකද්ද කියන්නේ? ඉපදීම කියන එකට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආයත නා නං පටිලාභෝ. පටිලාභෝ ආයතනානං පටිලාභෝ. කන්දානං පාතු භාවෝ. ඉපදීම ආයතනානං පටිලාභෝ කන්දානං පාතු භාවෝ. මොකද්ද මේ උනේ? ආයතන හයක් ලැබුණා. පංච උපාදානස් කන්ද, පංච උපාදානස් කන්ද පහළ වුණා. එතකොට ආයතනානම් පටිලාභෝ කන්දානම් පාතු භව. ආයතන හයක් ලැබෙනවා, පංච උපාදානස්කන්ධය පහළ වුණා. ආයතනානම් පටිලාභෝ. මොනවාද ආයතන? ඇස පහළ වුණා. මොකද්ද පහළ වුණේ? ඇස පහළ වුණා. කන පහළ වුණා. නාසය, දිව, කය, සිත. ඇස, කන, නාසය, දිව, කය, සිත පහළ වුණා. මෙන්න මේ ඇස, කන, නාසය, දිව, කය, සිත පහළ වෙනකොටම මොකද්ද පහළ වෙන්නේ? මේ ඇස, කන, නාසය, දිව, කය, සිත කියන ආයතන වල හැදෙනවා මොකද්ද? පංච උපාදානස් කන්දය. මේක තමයි දුක. දැන් මෙතන මේ ඇසකරණාසය දිවකයි සිත පහළ වුණා කියන්නේ මොකක් නිසාද? ඒකත් භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවනේ. ඔසප් චක්‍රය නිසියාකාරව සිදුවෙන ස්ත්‍රියක් එක්ක නිරෝගී පුරුෂයෙක් ශාරීරික ජීවිතයක් ගත කරොත් එතන දරූපසක් සිද්ධ වෙනවා. දැන් ඕක අපි මෙහෙම ඊළඟට මේ අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තේ කල්පනා කරමු. ශුක්‍ර ඩිම්බ සංසේතනය වෙනවා. එතකොට යුක්තාණුවක්
හැදෙනවා කියනවනේ. අන්නේ යුක්තානුව හැදෙන කොටම හැදෙනවා කියන්නේ මේ ආයතන පහළ වෙනවා. මේක ඉන්ද්‍රිය නෙමෙයි. මොකද පහළ වුණේ? ආයතන පහළ වුණා. ආයතන පහළ වුණා. ආයතන පහළ වුණේ කොයි වෙලේද? අර ඔව් යුක්තානුව හට ගන්නකොට. හැබැයි එතන ගොරෝසුවට අපිට මේ ගොරෝසු ඇස නැහැ මෙතන තාම. ඒක හැදීමින් පවතිනවා. මෙතන මෙතන දැන් මෙතන ආයතන ටිකයි පහළුනේ. මේ ඉන්ද්‍රිය ටික ගැන තාම කතාවක් නැහැ. ඒක පස්සේ අපි කතා කරමු. එතකොට මේ ආයතන පහළ වෙනකොටම මේ මෙතන සත්වෙක් ඉන්නවා. මේ සත්වයාගේ පහළ වීම සිද්ධ වුණා. ඒ පහළ වුණේ දැන් අපි කියමුකෝ දෙවි කෙනෙක් වුණත් මෙහෙමමයි. එතකොට ගොරෝසු ශරීරයක් ඒ දෙවියන්ට නැහැ. සිව් ශරීරය. ඔව් දැන් වර්තමානයේ ප්‍රශ්න වෙලා තියෙන්නේ ඕපපාතික උපත් විශ්වාස කරන්නේ නැහැ. ඕපපාතික උපත් පිය විහැට පේන්නේ නැහැ. හැබැයි ධ්‍යාන උපදව ගත්තාම ඔය ඕපපාතික උපත් වල ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. එතකොට මේ ආයතන පහළ වුණාම මෙතන ක්‍රියාවලිය තියෙනවා. මොනවද එයාට තියෙන්නේ? එයා එයාගේ තියෙනවා කාය සංස්කාර. කාය සංස් තමයි එයාගේ තියෙනවා කාය සංස්කාර. චිත්ත සංස්කාර. වචී කාය සංස්කාර, චිත්ත සංස්කාර, වචී සංස්කාර එයාට තියෙනවා. එයාට තියෙනවා ආස්වාස ප්‍රාස්වාස. මොනවද? ආස්වාස ප්‍රාස් ආස්වාස ප්‍රාස් වාස. ඊළඟට චිත්ත සංස්කාර. එයාට තියෙනවා වේදනා සඤ්ඤා. වේදනා සඤ්ඤා තියෙනවා. එහෙට තියෙනවා විතක්ක විචාර තියෙනවා. දැන් මේ ඇත්තටම මේ කලලේ ඇතුලේ එයා මේ ආස්වාස ප්‍රාස්වාසි පටන් අරගෙන. එයාට විඳින දේ දැනෙනවා. එයා වේදනා සඤ්ඤා දෙක එයාට තියෙනවා. ඒ විතක්ක විචාරත් තියෙනවා එයාට. දැන් මේ කලලේ ඔන්න අපේ කට්ටිය දැන් අලුතෙන් වැඩක් තියෙනවනේ ගබ්සා කරනවා. දැන් මේ මේ කලලය ජීවත් වෙනවා මෙතන. එතකොට අපි හිතන්නේ මෙතන මොකක්වත් නැහැ. අර ආයතන පහළ වෙලා. දැන් මෙතන වැඩ ටික පටන් අරගෙන. දැන් ඔයත් ඔහලා තියෙනවද? මට මේ ළඟදි ඒ කවුද ඒක මතක් කළා. මේ ඔය මේ උපසම්පදා කරනකොට වික්ෂුන් වහන්සේලාට වයස මදි නම් මාස 10ක් එකතු කරන අම්මගේ කුසෙ හිටපු. ඒ කියන්නේ මේ මව කුසෙන් එළියට වෙලා නෙමෙයි මේ මනුස්සලගේ උපන්නේ. අර ගැප් ගත්ත වෙලාවේ. මම ඔක ඇහුවා. මම එච්චර දුරට ඒ ගැන දන්නේ නැහැ. ඒ කාරණේ. එහෙම කතාවක් මම අහලා තියෙනවා. එතකොට මේ එයා ආස්වාස ප්‍රාස්වාස කරනවා. එයාගේ කලලේ කැඩුවොත් එහෙම වෛද්‍යවරයෙකුට කියලා. එයාට එයා වේදනාවෙන් එයා අඳුන ගන්නවා එයා ජීව මරනවා කියලා. එයාට අදහස් ඇති වෙනවා විතක්ක ਵਿਚාර සිද්ධ වෙනවා. මෙරිලා චුත වෙලා ප්‍රේත වෙලා උපදිනවා. පස්සෙන් එනවා දුකමයි හටගන්නේ. ඒව ගැන පස්සේ උගන්වන්න. දන්නේව කියලා දෙන්න. හරිද? මෙන්න මේ කාරණා ටික සිද්ධ වෙනවා. ඊළඟට මේ මෙතනින් පස්සේ මෙයා ශරීරය වැඩිලා උපදිනවා. දැන් මේ විදිහට මෙතනදිත් මෙයාට කර්ම සකස් වෙන්න බොහෝ විට පුළුවන්. මත්මෙ දැන් ඇස ඔ අපි 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 එතනට වුණාට ආයතනයක් අටගත්තට ඒකේ අර කිසිම නෑ. එයාට එයාගේ මනස වැඩ කරනවානේ. එයාගේ විඥානේ තියෙනවානේ. එයාගේ පංච උපාදානස්කන්ධේ මෙහෙදිලා තියෙන්නේ. එයාට රූපයක් තියෙනවා. ඔව්. එයාට වේදනාවක් තියෙනවා. එයාට සංඥාවක් තියෙනවා. එයාට සංස්කාරයක් තියෙනවා. එයාට විඥානයක් තියෙනවා. එයාට රූප වේදනා සංඥා සංකාර ඔක්කොම තියෙනවා.
එදන් අපිට පේන්ඩ ගොරෝසුකාය තාම හැදිලන එක හැදිමින් පවතිර හරිද යට පංචුපාදානස්කන්දය පහල වෙලා ඉගෙන දුක පහල වෙලා ඉපදිලා අපි මෙතැන්ට ආවේ මේ වගෙන වැඩිදුර විග්‍රහ කරන්න ඉසලා පට ගොඩාක් නෙමේ අපි අපිට භාවනා කරන්න ඕන කරන ට්‍රැක් එකට වැටෙන්ඩ ඕන කරන ටිකයි මේ අපි උගන්නන්න මූලික පසුබිම අපි උගන්නන්න පුළ අපි සියල්ල දත් නෙමේ අපි මේ ගොඩනගාගත්ත නෙමේ අහගත්ත ටික අපි අනාගතේ මේ ඕපනායකව දිගින් දිගට දකි නොත් මෙන්න මේක තමයි මෙහෙම සිදුවීමක් තමයි වෙන්නේ අපි බලමු ඇසක ක්‍රියාවලිය මට ඕනකම තුනේ ඒක කරියර දෙන්න මොකද්ද බලන්න ඕනේ ඇසේ ක්‍රියාවලිය බලමු අපි දැන් අපි හිතමු දැන් අපි අවුරුදු 20ක 25ක තරුණ කෙනෙක් දැන් අපි එහෙම ගමුකෝ මෙන්න යාගේ ඇස තියෙනවා මෙන්න යාගේ ඇස තියෙනවා යාගේ ඇසට රූපයක් පේනවා මොකද්ද පේන්නේ රූපය ඔව් ඇසට රූපයක් පේනවා ඇසට රූපයක් පේනවා එයා ඇසින් රූපේ දැනගන්නවා එතන ඇති වෙනවා චක්කු විඥානය ඇස තියෙනවා රූපය තියෙනවා චක්කු විඥානය තියෙනවා මේ කරුණු තුන එකතුව චක්කු සම්පස්සය ඇති වෙනවා චක්කු සම්පස්සය ඇති වෙනවා මේ චක්කු සම්පස්සේ නිසා ඇති වෙනවා චක්කු සම්පස්සජ වේදනා චක්කු සම්පස්සජ වේදනා චක්කු සම්පස්සජ වේදනා ඇති වෙනවා ඊළඟට රූප සංඥා රූප සංඥා ඇති වෙනවා ඊළඟට රූප ඔව් සං චේතන තුන රූප තණ්හාව ආවා හරිද එතකොට මට පෙන්වන්න ඕන කම තිබුණේ මේ ඇසේ පංච උපාදානස්කන්ධය හැදෙන හැටි මොකද අපි මේ මැරෙන්න පෙර අභිධර්මයේ අභිධර්මයේ බුදුහාමුදුරනේ දේශනාවක් තමයි නමුත් ඔක්කොම අපිට අභිධර්මයේ උගන්න ගන්න බෑනේ මේ සාමාන්‍ය කෙනෙකුට ටග් ගාලා පටන් අරගෙන වඩන්න දෙයක් තියෙන්නේ බෑ දැන් මෙන්න රූපය තියෙනවා ඊළඟට වේදනාව මෙතන තියෙනවා මෙතන සංඥාව තියෙනවා මෙතන සංචේතන කියන සංස්කාරය තියෙනවා මෙතන විඥානය තියෙනවා අපි නොදැනුවත් මට කියන්න ඕන එකයි අපි නොදැනුවත් මේ රූපයට බැඳිලා යනවා අපි නොදැනුවත් මේ රූපයට අපි බැඳෙනවා ඒක බුදුහාමුදුරුවෝ හොයාගත්තා අන්න ඒකටයි අපි පැහැදෙන්න ඕනේ අපි නොදැනුවත් ඒ රූපය නිසා හටගත්ත වේදනාවට බැඳිලා ගියා ඇසේ ඒ අපි නොදැනුවත් ඒ සංඥාවට මේ බැඳිලා ගියා. අපි නොදැනුවත් ඒ චේතනාවට බැඳිලා ගියා. අපි නොදැනුවත් මේ විඥාණයට බැඳිලා යනවා. මෙහෙම දෙයක් ඔය තියෙන ආගම්වල කිසියම් වූ ශාස්ත්‍රවරයෙක් තමන්ගේ ජීවිතය ගැන කියලා දීලා තියෙයිද? මොකද ඉස්සෙල්ලම සද්ධානුසාරී වෙන්න බෑ. මේක ගැඹුරුයි කියලා හිතන්න එපා. පැහැදෙනවා නම් මේක කෙරේ පැහැදෙන්න. මේ කිව්ව දේ දන්නේ නැතුව කොහොමද පැහැදෙන්නේ? මම තව පුංචි කරුණක් ඒක මතු කරන්න කැමතියි මේ බලන කට්ටියට පහසුවක් වෙන්න අපිට පුළුවන් විඥානය කියන එක සංඥාව සංචේතන කියන එක අපිට සරල ඔව් කියලා දෙන්න. ඇස රූපයක් දකිනකොටම ඒ රූපය දැනගන්නවා. විඥානය කියන්නේ මහා මට මතක හැටියට වේදල්ල සූත්‍රයේ කොපමණකින් විඥානේද කියලා අහනවා මේ දැනගන්නවා කියන්නේ විඥානේට කියලා දෙනවා එතකොට දැනගන්නවා ඇසින් රූප දැනගන්නවා කනින් ශබ්ද දැනගන්නවා නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා
දිවෙන් රස දැනගන්නවා. කයින් පහස දැනගන්නවා. සිතෙන් අරමුණු දැනගන්නවා. එහෙනම් ඇසෙන් රූපය දැනගත්තා. එහෙනම් අපි දන්නේ නැතුව මේ ඇසට පේන රූපයට බැඳිලා යන ස්වභාවයක් අපිට තියෙනවා. ඒක භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තා. කිසිම දහමක මේ විදිහට මේ ඇස කරනාසය දිවකය සිත පිළිබඳව තමන් පිළිබඳව තමන්ගේ ජීවිතයේ සකස් වීම පිළිබඳව කිසිම ධර්මයක මේ විදිහට ගැඹුරෙන් කතා කරන්නේ නැහැ. එහෙනම් තේරෙන්න ඕනේ පොඩ්ඩක් හරි පින තියෙන මිනිහෙකුට තේරෙන්න ඕනේ මේක මොකක් හරි විශේෂ ධර්මයක්. මේක මේ බෝධි පූජා කර කර වටේ දුවන එකක් නෙමෙයි. කලගෙඩි ටිකක් අතට අරගෙන වටේ කරකෙන එකක් නෙමෙයි මේක. මේක හිතෙහා එකක් කියලා පොඩ්ඩක් සිහියෙන් බලන්න ඕනේ. එතකොට එයා රූපයත් එක්ක බැඳීමක් ඇති වෙනවා මෙතන. මේ රූපවලට බැඳිලා යනවා සියුම් විදිහට අපිට තේරෙන්නේ නැතුව. අපි වේදනාවට බැඳිලා යනවා. අපි ඒ රූපයේ තියෙන හඳුනා ගැනීම සංඥාව. එතකොට රූපය තියෙනවා සතර මහා ධාතුවෙන් හටගත්ත. එතකොට මේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාව තියෙනවා. ස්පර්ශයෙන් හටගත්ත සංඥාව කියන්නේ මොකද්ද? වේදනාව කියන එක දන්නවනේ. සැප දුක් උපේක්ෂා වේදනාව. සංඥා කියන්නේ අඳුන ගන්නවා. දැන් මහත්තයා මම කෙනිත්තුවොත් මහත්තයා දන්නවා දුක් වේදනාවක්ද සැප වේදනාවක්ද කියලා. මහත්තයාට මං අත ගෑවොත් මහත්තයා දැනගන්නවා දැන් මට සැපයි කියලා. මේ විදිහට නොඑක් දේවල් දැනගන්නවා මේ මේ සමාවෙන්න. දැනගන්න දේ තුල තමයි මේ හඳුනා ගැනීම තියෙන්නේ. දැනගන්න දේ තුල තමයි වේදනාව තියෙන්නේ. එතන මේ විඥානය කියන එකේ මේ ඔක්කොම රූපේ මේ සියල්ල විඥාණයට හේතු වෙනවා. සිතලම එකතු වෙලා මේ වේදනාව මේ සංඥා වේදනා චේතනා කියන ඒවා මේ විඥාණයත් එක්ක බද්ධ වෙච්ච එකක්. විඥාණයෙම යම් ස්වરૂපයක් කියන්න පුළුවන්. එතකොට දැනගන්නවා යා වේදනාවක් දැනගන්නවා සංඥාවක් දැනගන්නවා චේතනාවක් දැනගන්නවා. එතකොට සංඥාව කියන්නේ විග්‍රහ කොට හඳුනා ගැනීම. වේදනාව කියන්නේ සැප දුක් උපේක්ෂා වේදනා. සංචේතනා කියන්නේ මේ පිළිබඳව පහළ කරගන්න හැඟීම. චේතනාව. මේක සැපයි කියලා චේතනාවක් ගන්නවා. මේක දුකයි. මේක පැණි රසයි කියලා චේතනාවක් කරගන්නවා. සංස්කාරය. එතකොට එහෙනම් අර දැනගන්න එකටත් බැඳෙනවා. ඒ රූපෙටත් බැඳෙනවා. මේ සතර මහා ධාතුවෙන් හටගත්ත රූපවලටත් බැඳෙනවා. නාම රූපෙන් හටගත්ත විඥාණයටත් බැඳෙනවා. ඒවා අපි පසු වෙලා කතා කරනවා. දැන් හුඟක් කට්ටිය බණ අහනෝනේ පැය 24ෙම. එතකොට මේ වේදනාවට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා බැඳීලා බැඳී යාමක් සිද්ධ වෙනවා. ඒක තමයි දුක සකස් වෙනවා කියන්නේ ඇසේ. ඇසේ දුක සකස් වෙනවා. එහෙනම් අපි තව එකක් ගැන විතරක් කතා කරමු. අකුරු බොහොම දුබලයි. මං කියන්නේ ඉතින් මහාචාර්ය කෙනෙක් නෙමෙයි මේ පොඩ්ඩක් ඉගෙන ගත්තට. එක්කෙනෙක් උගන්වන්න කියලා. නිසා කතන්දරය අල්ලගන්න කන. 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 කනට තියෙනවා ශබ්දය. විඥානය. කනයි සද්දයි විඥානයයි නිසා තියෙනවා සෝත විඥානය. ඔව්. සෝත නෑ. කනයි සද්දයයි විඥානයයි තියෙනවා. කනේ ස්පර්ශය තියෙනවා. කනේ ස්පර්ශය තියෙනවා. කන තියෙනවා. ශබ්දය තියෙනවා. කනින් ශබ්දය දැන ගැනීම නම් විඥානය තියෙනවා. එතකොට කනයි ශබ්දයයි විඥානයයි නිසා තින්නම් සංගති පස්සෝ කරුණ තුනක එකතු ස්පර්ශය වුණා. කනේ ස්පර්ශය තියෙනවා. කනේ ස්පර්ශයෙන් මොකද කරන්නේ? ඒ කියන්නේ කන ස්පර්ශය කියන්නේ සෝත සම්පස්සය. සෝත සම්පස්සය. සෝත සම්පස්සජා වේදනා. සෝත සම්පස්සජා වේදනා. සෝත සම්පස්සජා වේදනා. ශබ්ද සංඥා. ශබ්ද සංඥා. ශබ්ද සංචේතන. ශබ්ද ත
තණ්හා. එතකොට ශබ්දය, ශබ්දය කියන්නේ මෙතන රූප කොටස. දැන් මේ රූප වලින් ශබ්ද හටගන්න. දැන් බලන්න මේ තට්ටු කරනකොට සතර මහා ධාතු දෙකක් එකට හැප්පෙනකොට ශබ්ද එනවා. එහෙනම් සතර මහා ධාතුව තමයි මේ රූපේ කියන්නේ. ශබ්දේ තියෙනවා. කණෙන් ශබ්දේ දැනගන්නවා. ඒකට කියනවා සෝත විඥාන. සෝත විඥානේ තියෙනවා. පස්සේ අපි සතර මහා ධාතු ගැනත් පැහැදිලි කිරීමක් පස්සේ කරමු පුතේ. ඈ ඔව් සතර මහා ධාතු කිව්වහම ආපෝ තේජෝ වායෝ පඨවි. පොළවට පස් වෙන දේ. ජලයේ දිය වෙන දේ. උණුසුමට මුසු වෙලා නැති වෙන දේ. හුළඟේ හමාගෙන යන දේ. මේ සතර මහා ධාතුයෙන් හටගත්ත සද්දේ නිසා කනට සද්දය වදිනවා. වදිනකොටම ඒක දැනගන්නවා. කනේ විඥානය ඇති වෙනවා. සෝත විඥානෙද. ඒ නිසා කනයි සද්දයි විඥානය නිසා සෝත කනේ ස්පර්ශේ නම් සෝත සම්පස්සේ ඇති වෙනවා. සෝත සම්පස්සෙන් පස්සපච්චයා වේදනා ඒ ස්පර්ශයෙන් විඳිනවා. ස්පර්ශයෙන් විඳිනවා. එතකොට මෙතන වේදනාව තියෙනවා. රූපය තියෙනවා. වේදනාව තියෙනවා. ඒක අඳුන ගන්නවා. දැන් අඳුනගත්තානේ මේ දෙක එකට හැපිලයි මේ. ඔව් මෙම් සද්දයක් කියලා. කටහඬ කියලා අඳුර ගන්නවා. මයිනෙක් කෑ ගහනකොට ඒක අඳුර ගන්නවා. කපුටෙක් කෑ ගහනකොට ඒක අඳුරනවා. එහෙම අඳුර ගන්න පුළුවන් විශේෂකම්. ඒතර සංඥා. ඒ නිසා ආ කපුටාගේ සද්දේ කියලා චේතනාවක් පහළ වෙනවා. තණ්හාවෙන් බැඳිලා යනවා. ඒතර මේ තණ්හාවෙන් බැඳිලා යන එක තියෙනවා. අපිට තේරෙන්නේ. ඒ තණ්හාවෙන් බැඳිලා යනවා කියලා භාග්‍යවතුන් වහන්සේ තමයි මේක තේරුම් ගත්තේ. ඒතර අපිට මේක දැක්කේ නැතුණාට මේ ක්‍රියාවලිය මෙහෙම විග්‍රහ කොට දක්වන යම් ධර්මයක් මේ ලෝකේ නැහැ. බුද්ධ ඔව් එතකොට අපිට නුවණින් කල්පනා කරන්න පුළුවන් හා ඇත්ත තමයි අපිට මෙහෙම දෙයක් සිද්ධ වෙනවාද අපි ඇහෙන් රූපයක් දකිනකොට අපිට ආසාවක් ඇති වෙනවා එතකොට මෙහෙම ක්‍රියාවලියක් මේ තුල වෙනවා කියලා එතකොට මේ තරම් බුදුහාමුදුරු විතරයි මේක ගවේෂණය කරේ අන්නේ ගවේෂණය කිරීම නිසා මෙහෙම දෙයක් අපි තුල තියෙනවා කියන ශ්‍රද්ධාව අපිට පටන් ගන්නවා ඉතින් මේ විදිහට මෙන්න මේ ක්‍රියාවලිය තුල මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය මත තමයිකද මේ බලන අය ගොඩක් පැටලෙන දෙයත් මනස ගැන දැන් අපිට මනසත් ওই ආකාරයෙන් පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් ඔව් මනස අරමුණක් වෙනවා මනසට. ඇස් වහගෙන හිටියත් අරමුණ මනසට අරමුණක් වෙනවා. ඒ අරමුණ මනෝ විඤ්ඤාණය. මනෝ විඤ්ඤාණයෙන් දැනගන්නවා. මනස තියෙනවා අරමුණ තියෙනවා මනෝ විඤ්ඤාණය තියෙනවා. මනෝ සම්පස්සය. මනෝ සම්පස්සය. සම්පස්සය. එහෙම නැත්තම් මනසේ ස්පර්ශය. මනසේ ස්පර්ශය. මට මේ හිතගෙන හිම ලියන්න බොහෝ අමාරුයි. අතපය ලිස්සනවා මේ. ඔපරේෂන් ගොඩක් කරපු කෙනෙක් නම. මනෝ සම්පස්සේ මනසේ ස්පර්ශය. එතකොට මනසයි අරමුණයි මනෝ විඥානයයි මනෝ සම්පස්සයයි. එතකොට මනෝ සම්පස්සජා වේදනා මනෝ සම්පස්ස ජා වේදනා ඊළඟට සංඥා ධම්ම සංඥා ඊට පස්සේ සංචේතන මනෝ සං චේතන ධම්ම තණ්හා එහෙමනේ යන්නේ එතකොට මනස තියෙනවා මෙයා පස්සේ කතා කරමු නාම රූප නිසා හටගත්ත නාම රූපයෙන් හටගත්ත මනස තියෙනවා නාම රූපයෙන් හටගත්ත අරුමුණ තියෙනවා
මෙහෙමයි දැන් අපි හිතමුකෝ අපි ඇස් වහගෙන ඉන්නේ දැන් අන්ධයෙකුට අරමුණු එන්නේ නැද්ද අන්ධ කෙනාටත් එයා මවාගත්ත රූප තියෙනවා නමුත් සතර මහා ධාතුන් හටගත්ත ඒවද රූප කිව්වම ඇත්තටම සතර මහා ධාතු ඒ මනසේ මනසේ හට ගන්නවා යම් කිසි රූපයක් එයාගේ එයා දැන් දැන් අපි හිතමුකෝ දැන් වරදවා තේරුම් ගන්න එපා ඔය ප්‍රශ්නෙට මම හොඳ උත්තරයක් දෙන්නම් මේකදී මාව කන්ඩෙම් කරන්න එපා මේ මෙහෙම උත්තරයක් දුන්නයි කියලා දැන් ඔන්න මම මම රස්සාව කරන කාලේ මම මම බී මේ කතා කරන්න බැරි ළමයි ට ගැන්නුවා රස්සාව ඒ අයිට මේ අතින් පයින් කියලා දීලා මව ගන්නලා තියෙනවා මැණික්ක පඳු ගන්නලා තියෙනවා දැන් මේ මේ අන්ද ස්පේන්නේ නැති අය ස්ත්‍රී පුරුෂය කතා කරනකොට එයාට රාගය ඇති වෙන්නේ නැද්ද? ඒගොල්ල කසාද බැඳලා දරුවෝ හදලා නැද්ද? අන්ද අන්දා එක තුල. කොහොමද ඒක උනේ? ඒ කියන්නේ අන්ද කෙනා මනෝමයෙන් රූපයක් හදා ගන්නවා. මේ කටහඬ තියෙන මෙහෙම කෙනෙක්ගේ මෙයා පුරුෂයෙක් මේ විදිහට හදාගත්ත රූප තියෙනවා. ඒක අතිසියුම් ඒ කියන්නේ දැන්ම එන්නපා කතා කරන්න. දැන් මේක එහෙම එකක් තියෙනවා කියලා තේරුම් ගන්න. එතකොට එයා ඒ රූපයට ආදරය කරනවා. ඒ රාගයක් ඇති වෙනවා එයාට. එතකොට ස්ත්‍රී රූපේ දැකලත් නැහැ එයා. දැන් අපි කල්පනා කරමු අන්ධ ජෝඩුවක් ගැන. එතකොට අන්ධ පුරුෂයෙක් අන්ධ ස්ත්‍රියකට ආදරය කරනවා. එයා ඒ ස්ත්‍රියගේ රූපේ මෙහෙමයි කියලා දැකලා නැහැ. ඉතින් ඒ දෙන්නා විවාහ වෙලා ස්ත්‍රී පුරුෂ සම්බන්ධයකට එනකන් එනවා. එයා රූපය දැකලාද? රූපය දැකලා. එයා රූපයක් මවාගෙන රූපයක් හදාගෙන තියෙනවා. මොකද හේතුව? සසරේ එනකොට තමන්ගේ පුරුදු පුහුණු තියෙනවා. ඒවා තියෙනවා කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියපු ආශ්‍රව ධර්මයන් අපේ සිත්තුල සීතේ ගැඹුරේ තියෙනවා. එහෙනම් ඒවා විස්මතු වෙන්න පුළුවන්. අපිට මේක මේ කර්ම વિશે අචින්තයයි. මේක අපිට විග්‍රහ කරන්න බෑ. මට කියන්න පුළුවන් මෙන්න මේ ටිකයි. බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරයක්. මම හිතනවා ඔය බුද්ධ ශාසනයෙන් මම දිය දෝතක් ගත්තා. මට ඒක ඇති. ඒ දිය දෝත ගත්තහම පිරිසුදු බුද්ධ ශාසනයෙන් දිය දෝතක් ගත්තොතින් එයාට මේක ගලප ගන්න පුළුවන් ඔය අහන ප්‍රශ්නයකට උත්තර එයාට එනවා. ඒක පොත්පත් වලින් ගන්න ඕනේ නෑ බුද්ධ ශාසනයෙන් දිය දෝතක් ගන්න ඕනේ. එතකොට ඔය අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. ඉතින් මම ඔහොම තමයි ගොඩනගාගත්තේ මේකට. මම කල්පනා කරා එහෙනම් මේ අන්ධ කෙනෙක්. එහෙනම් එයාට මනසක් තියෙනවා. ඒ අන්ධ කෙනාට අරමුණක් තියෙනවා. එයාගේ මනෝ විඥානය ඇති වෙනවා. එයාට මනෝ සම්පස්සයක් ඇති වෙනවා. මෙන්න මෙහෙම කෙනෙක් මේ ස්ත්‍රී රූපී. මෙන්න මෙහෙම කෙනෙක් පුරුෂ රූපී කියලා. එයාගේ මනසේ ස්පර්ශය ඇති වෙනවා. එයාට මනෝ සම්පස්සජා වේදනාවක් ඇති වෙනවා. ඒගොල්ලෝ එහෙම ජීවත් වෙනවා. එයා අඳුන ගන්නවා ඒක. කාම රාග පටික ඔක්කොම තියෙනවා එයාට. ඒක ඒවට බැඳිලා යනවා. ඊට පස්සේ එයා චේතනාවක් ඇති කරගන්නවා. එහෙනම් ඒවට ආසාව ඇති වෙනවා. මනසින් ඒවට හෝ ආසාව ඇති වෙනවා. එහෙනම් මේ විදිහට මොනවටද බැඳෙන්නේ? මේ අරමුණ තුල තියෙනවා නාම රූප. මේ නාම රූපෙන් තමයි අරමුණු. අතිසියුම් රූප කොටස් තියෙන්න පුළුවන් අපිට නොපෙනෙන්න. එහෙනම් මේ නාම රූප මෙතන තියෙනවා. එහෙනම් එහෙම රූපයක් නැතුව විඥානයක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ යම් රූප තියෙනවා. එතකොට මේ නාම රූපෙන් මෙතන තියෙනවද මේ මෙතනට බැඳිලා යනවා මේ අරමුණ තුල රූපයක් තියෙනවා. ඊළඟට වේදනාවට බැඳෙනවා. සංඥාවට බැඳෙනවා. චේතනාව නම් වූ සංස්කාරයට බැඳෙනවා. විඥාණයටත් බැඳෙනවා. එහෙනම් මේ විදිහට මෙයා බැඳිලා යනවා. ඉතින් මට කියන්න ඕනකම තිබුණේ අද පොඩි පාඩමක්නේ. මෙන්න මේ පංච උපාදානස්කන්ධය ගැන විශ්වාස කරනවා. මොකද්ද කරන්න ඕනේ? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ,
යම් පිඤ්ඤන්න ලැබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානක්ඛන්ධා දුක්ඛා. ඇස කන නාසය දිවකය සිත තුල ඇතිවෙන මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාණය දුකයි කියලා පැහැදෙන්න ඕනේ. විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. අන්න එයා තමයි මේ පංච උපාදානස්කන්ධය එහෙම නැත්තම් දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා සිතක් පහළ කරගන්නේ. එයාට ඒ බුද්ධ ශාසනය. අන්න එයාට එයා බුද්ධ ශාසනයේ ශ්‍රාවකත්වයට පත් වෙනවා. එයාට කියනවා ශ්‍රාවකයා කියලා. කුමන ශ්‍රාවකයාද? බුද්ධ ශ්‍රාවකයා කියලා එයා එයා පිළිගන්නවා රයිට්. මම මේ පංච උපාදානස්කන්ධයන් අවබෝධ කරනවා. ඉතින් ඊළඟ දවසේ අපි එතකොට බුදුරජාණන් වහන්සේගේ දෙවන ධර්මදේශනය කියන අනාත්ම ලක්ෂණ සූත්‍රයේ දැන් බලන්න පළවෙනි ධර්මදේශනය තමයි මේ දම්සක් පැවතුම් සූත්‍රයේ තියෙන්නේ. ඔය අද අපි කතා කරපු ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේයි සම්පයෝගෝ දුක්ඛෝ, පියේයි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිංචන්න ලැබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා කියලා පළවෙනි ධර්ම දේශනාවේ දේශනා කරනවා. මේකෙන් ගැලවෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා දේශනා කරනවා. ඊට පස්සේ දෙවෙනි සූත්‍ර දේශනාවේ තියෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය ගැන 11 ආකාරයට අතීත, අනාගත, වර්තමාන, ගොරෝසු, සියුම්, හීන, ප්‍රනීත, දුර, ළඟ, අනුන් මම වශයෙන් සලකන මේ ඇසකර නාසය දිවකය සිත තුළ ඇතිවෙන පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් වඩන්න කියලා තමයි දෙවනි ධර්ම දේශනයේ තියෙන්නේ. ඒ අපි ඉදිරි පාඩමේදී ඉදිරි අද දවසක ඉතින් මේ අද කතා කරේ ඔන්න ඔය බුද්ධ ශාසනය කියන්නේ කොයි වගේ එකක්ද? බුද්ධ ශාසනයට එන්න ඕනේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය නම් වූ දුක්ඛාරි සත්‍ය කියන ඒ චතුරාරි සත්‍ය ධර්මයේ ආර්ය සත්‍ය පිළි අරගෙන ආර්ය සත්‍යයට පැහැදිලා ඒ ආර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා ඒ චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන සංසාර දුකින් අත් මිදෙනවා කියන කෙනෙක් බුද්ධ ශ්‍රාවකෙක්. එයා තමයි බුද්ධ ශාසනයට අයිති. එහෙම නැතුව යම් කිසි කෙනෙක් කියනවා නම් චතුරාර්ය සත්‍ය ධර්මය ගිහි අවබෝධ කරන්න ඕනේ කියලා ඉලක්කයක් ගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා නම් එයා භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසකෙක් වේවා, උපාසිකාවක් ලෙස පෙනී සිටiate එයා බුද්ධ ශ්‍රාවකෙක් නොවේ. ඉතින් මට කොයිම භික්ෂුන් වහන්සේ නමක් එක්කවත් අමනාපයක් නැහැ. මොකද මගේ කනට ඇහිලා තියෙනවා මේ භික්ෂුන් වහන්සේ නමක් එහෙම කියන. කවුරු හරි එහෙම ඕනේ නම් අපි දෙවෙනි වැඩසටහනක ඒ කොටස එකතු කරලා පෙන්නන. ඒ නිසා මට මේ එක එක ස්වාමින් වහන්සේලා ගැනවත් ගිහියෝ ගැනවත් මට අමනාපිකුත් නැහැ. මට තියෙන්නේ මගේ වැඩේ කරගන්න. ඉතින් අපි කැමති නැහැ මේ පොඩි මිනිස්සු හැටියට. ලොකු මිනිස්සුන්ට නම් ඉතින් ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. පොඩි මිනිස්සු හැටියට මේ බුද්ධ ශාසනේ තව ටිකක් තිබුණොත් හොඳයි මේ අහිංසක මිනිස්සුන්ට කියලා හිතන්නේ. ඉතින් අපෙන් පස්සෙත් මේ බුද්ධ ශාසනේ පවතින ඕනේ කියන හැඟීමෙන් තමයි මරණයට පෙර වැඩසටහනේ මෙන්න මේ විදිහේ වැඩ පිළිවෙලක් කරන්නේ. ඉතින් මේකට කැමැති අකමැතියයි ඉඳි. මට මේ මුළු බුද්ධ ශාසනයම අද විග්‍රහ කරන්න බෑ මට තේරිච්ච විදිහට. මේ ටික ටික අපි බලමු මේ විදිහට මේ මිනිස්සුන්ගේ හිතට අපි කියපු දේ තුලින් ටිකක් බුද්ධ ශාසනය කෙරෙහි නිවැරදි අවබෝධයක් පැහැදීමක් ලබා ගන්න ලැබේවා. ඒ තුලින් ඔබට මේ සසර ගමන කෙලවර කරගන්න යම් අංශු මාත්‍රයක හෝ වීරිය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරලා තෙරුවන් සරණයි කියලා අද දවසේ වැඩසටහන අවසන් කරනවා. තෙරුවන් සරණයි.